ද නාටම තිරුවන් සරණයි අද දවස්සත් අපි මේ රැස්සලයින්නේ පටටන දම්ම සභාවත් මගින් පවත්වන අපි ධම්මච්චරය පාධි පාටමාලාවේ දෙවිනි වස්සර සඳහාවන්න දේශන මාලාාවෙන් අද දව්‍යතා දාළ දේශනය පාඩන ඉදිරියට කරගෙන යන්නටයි අපි පළමු තිරුවන් අමස්කාර කරලා ඉඳම. නමෝතස් භගවතුෝ අරහතුෝ සම්මා සම් උද්දස නමෝතස්ස භගවතු අරතු සම්මා සම්බුද්දස්ස නමෝතස් භගවතු කරහතු සම්මා සම්බුද්දස්ස විචිත්ත මතිගම්බීර මනන්ත නයමන්ඩිතන් පට්ඨානන් සම්ම සන්තස් විමලා මිත බුද්ධියා यस्य देहा निखमिं सुभा च भरंस्यो नीलपीता रक्तसीता मञ्जिता च प्रभरा तं लोकना तं सुगतं धर्मं च जिनसेवितं सङ्घं सिद्धं नमामि शिरसादरं साधु 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 හඳයි අදවස්සේ අපි කතා කරනටටේෙන අව්‍යකුක සිත් බල ඉදිරි කොටස අපි පසුගිය සතියේත් අවු්‍යකුපකාන්ඩේ පටන් අරගෙන ඉදිරියට කතා කරගෙනලාමන අද අපිට කතා කරන්නට තියන්නේ විපාක සිත්තතුරින් ලෝකෝතර විපාක සහ ෆුසල විපාක තියනෙන ටක අලුත්තැෙන් සම්බන්ධ වෙන අයත් ඉන්න මනන් පටරය හෙල් පේෙනවා එඒම අපි කතා කරන්න කියලා අපි මේ ගෙනගන්න දම්ු සංගන පැකරණය එහිදී අපිට චිත්තොත්පාද කාණ්ඩය යාටතේ අපි මාතිිකා කොටසයි චිත්තෝොත්පාද වෙනමයි අපි ගෙන ගනිත්ද මාතිිකායටතේ පලවෙනි කුසල මාතිකාවේ කුසලා දම්මා කුසලා දම්මා අව්‍යයා කතා දම්මා කියන දැන අපි දැන් කතා කරමින් ඉන්නම අව්‍යයා කතා දම්මා කියන කොටස ඒකේ අදාළ ධර්මතා යෙදෙන ධර්මතා ගැන ගත්තහම විපාක සිත්තිස් හයයි ක්‍රියාසිත් විස්්සයි රපවිසියටයි නිර්වාණය කියල ඒෙදන්නේ ඒ අපි දැන් කතා කරමඉිල විපාක සිත්තිස් හය ගැන. ඒක අපිගේ සතියේ යම්කිසි පොටසක් කතා කළා නැසිට ඒ දම සංගනී චේදයක් මේ කොහොමද විස්තර වෙන් අව්‍යයක්ගත දම්ම දුන්මාන්නේ කොතනැති ලාරම් බැලුවක් ඒදාංක පන්සිය අසූපහ පෙරළගත්තනන් එතනද මේක ලස්සනට විස්තර කරලා තිෙනවා මොුණවද අව්‍යගත දම්ම කියන්න කියලා පොත්තිේනය පෙ බැලුව කලවටතමක් නෑ කුසලා කුසලන් දම්මානන් නිපාකා කාමාවචරා රූපාවචරා රූපා වචරා හෙන දන සannya සංkaraක් විnyaන දම්මා කිර නවచ viපාා සrup ස හවාවිපා ම්මන විpakා stand hilang ko pertamakirirupa si paling katapak it tapi mulai ැලොකත විපාකසි හතර ක tidak අමතරව පසුගේ පාඩමේ කතා කලनेාවචචර විපාක සහ මහගතවිපාක කතා කමට අතිමටිකන වර කරගඩ බරුණ හබැයිමම පාතක පනල දුන්න ගෙතර උත්සාහ කරල බලුවදේව ලපන්න හෝමග මොකක්ද මොන හරිියද අපහසුනේ දශයක් කාවේන්න කොහොම ද මන් දොලහක් කෙනකම් පන්නවා ඒ දොළහනක ටික හරිද එකකත මාරුද හරි ඉහමන එත හනම් පොඩ පටන් අරගෙන ඉන්න අපිඒ කතා කලේ තාමා වච්චරයෙන් දැන් කුසලයක් කළ හම අපට තාමා වච්චර විපාක ඔක්කම දාසයක් තිීනකි වන මතර මනවාදේ දසය කියලා කියන්න බාන්න හේතුකු විපාක මනවාද කියලා දෙකක් කියන්න බල තුකු විපාක කුසල විපාක චක්ක ඉන්න එවිදිහට අපටක් yanaා සත විyanaාන ගhanaන අ ව දෙපස් විnyaානවලසියක් දෙ විnyaානලි kataග ා ැයට yanaනnyaසිmak ගhanaන කිය විnyaානසි paක් වෙනyana hammba වෙන hamම් වෙනගචනයසාග සතිරවිpakාග katapakානිසා මෙ සෝම සහගත සතීරනයක් අුව उसල पැक्टि ුසලයක්තර පුහම පට කුසලේ අහිතුක විපාක හැටියට පටක් මෙම ඉදිරිපත් කලා තිෙනවා ඒවගේම සහිතුක විපාග න්න බ සතු විප ල සोමගත ඥාන සයුත අුව යට අපට පාකකුත් ඉදිරිපත් කරන්න පුළුවන් එ කොට මෙ අයටයි දසයක් ම ඉදිරිපත් කරමින් ආේම පෙන්න්න ලදන්න හැදුවේ මේකඉතින් ඉතිහාස ූගොල පාඩම හට ඉගෙන වැඩක් මේනි අපි මේ ගම සංගන හම ඇතම අභිධර්මය ක ඉගෙනගන්න ටෝනේ අපේ ජීවිත හැු හැසිර වෙන හේතු පලගාම ක්‍රියත්මක වන්න විදිහන අප ඉගෙනගන්න දැග හිදී මෙම විපාක අටයියටයි දාසයක් තියෙනවන්නම් අඩුවසයෙන් අපිට යම්කිසි ප්‍රායෝගක හැගමක් තියෙන්න්න ටෝනේ. මේ දාසේ ඇත්වෙන්න බන්නමමේ අවස්ථාවල එම ඇත්තම් බෙන්න්නමේ ක්‍රමයියට බෙන්න්න මේකයි මේක නයොත්. ඒවිදි මේ ගැන අවබෝධයක් ති ද උදාහරණයක් ගත්තො. අපිට අහේතුක කුසල විපාක උපෙක්කා සහගත චක්කු විඤ්ඥානය කුසලයක් නිසා ඇතිවෙන්න. විපාකයේ ඇතියට අරේතුක උපෙක්කාසාහලත චක්කු විඥානය ඇතිවුණා නම් එතනද අපිට හැගැහිල තින්නේ ස්්ාරම්මණයක්න දො ස්ටාරමණය ඇතිවිච්ච වෙලාබ තමයි අපිට මේ කුසල විපාගසිත පහළ වනේ ඉතිං ඒ කුසර විපාගසිත පහලවීම කරනකොට ගෙන මේ චිතවී ඉස්තර හට යනකොට අපිට මොව හම්බෙන් ප්‍රීතිහම් වෙනවා සුකවේදනා වහම්බ වෙන ආදී වශයෙන් අපි මේ යහපත් ආකාරකට ජීවිතය හැඩගහෙන්න්න මෙතන මූ අරම්භ. මේ අනිිපැතර මේක විලෝමේ ලඩකු අපිට සතුටින් යහපත් අයුරින් ජීවත්තයෙන්ට ඕන්නම් අපි මොනාද කළ යුත්තේ. වැඩිපුර කුසල විපා ක්තු වි්ඥාන සෝත වි්ඥා දී කොටදේවල් ඇතිකරගන්න ටෝනි එහමනං අඩුගානී එකම බලටක උදේ දොරයාරපු ගමන් හට ගැහෙන්නේ පතුගාල නැති මහා ජරාවාස වෙච්ච මිදුලකුයි මෙ නැත්තන් හම ලස්සනට හරි ගසල තියන්න ල් පපිල තියෙන ලස්සන විදුලුකු දක්ටන්න ොයදකින් ලස්සන විදුලක් දතින වෙලාව්ද අපට උස විා තක් විඥාන ඇති වෙන යනු ඒ ිත්තවවිීයේ ඉදිරියට ඉදිරියට යනසි තොක්කම අපට සුක සහල් අපට බහම ප්‍රීති ජනක වෙනවා සතුටයින්න එසේ නොන්දරම කොේ නනිපත්ව ඉතින් ඒ වගේ මේක ඇතිවෙන්න බෙන්න මේ මේ වෙලාවල් වෙලා එහිමනන් ඒ විදිහයට අපට පරිසරය යම්දුරට හුරවාගන්නවුව බැරිණ. ඒ තුළින් අපිට මේවා වැඩි මේ ක්පදින්නට වැඩිපුර අවස්ථාව දෙන්නට පුළුවන්. හොන්දර මතක තියාගන්න බුදු දහමට අනුව කුසලයක් ව අකුසලයක් කර්මයක් රැස්සුනාම අපිට මොනම ආකාරයකටත් නැතිකරගන්නට බෑහ. නැති කරන වන එකම එක මාර්ගය යිතියෙන්නේ. ඒ තමයි ලෝකොත්තර මාර්ගය. එසේ නොවන්නට සාමාන්‍ය ස්භාවයක් තිදී අුසලය නැතිවෙනවා කියන එක වෙන්නේ. තා විල් ද උදාරණයක් ැටියට දී ඔගොලො දෙවැනි වශරයෙන් නිසාමරක දක් විස්තරන්න බොැන් පළමනි ජවන්සිතෙන් මොව දික් දම්වේදනය කරමී තිබිච්චක යම්මහක එක මේ බව ප්‍රසිසන් නද අස්ථාවක් දවම් නැත්තන් වෙවිනි බාවව වෙනනකට ඒ එක අහෝසි වෙනවා ඒවාගේදීවල් වෙනවා නමුත් එසේ නොවන්න්නැට සාමාන්‍ය අනිෙකුත් අපිහිතමක මොනවාද දෙවනි එක ඉන්දල පස්සු නිජාාවනය වෙනකා අයම ජාාවනය වෙනකා ඔය තියෙනන රැස්සන කරන්න නැති කරන්න බැන් නමුත් න අපිට කරන්න පුළුවන් ඒක අපුුසල කර්මයක් නම් ඒකට විපාකදෙන්ට අවස්ථාවන් නොදී අපට පරිසර හසුරුවන්නට හමුණ මුද අර තිබුණට යායටල්පාකතිෙන් අවස්ථාවක්න අංගුලි මාලක්නු ඒකන අංගුලි මාගගේ ඕන කරම් අකුසල තිබුණා නමුත් එතුමන් වහන්සේ විසින් ඒවට විපාකදෙන් අවස්ථාව නැති කරලා දැම්ම එට මකද වෙන්නේ අන්නන්නේ ඒහෙම එක නැති කරන්න පුළුව රහත් අවස්ාව ත් අපිටත් පුළුවන් ප්‍රායෝගිතව මේ ගිහි අවස්ථාව මෙහෙමයින් අවස්ථාව අකුසලට ක්‍රියාත්මක වෙන්න නොදීමනගති ස් මේ විපාකසි ඇති වෙන හැටි දැනගන්න ටපායම් ඒක පදරන් කරගෙන මම මේක විස්තරගෙනාව මේ අටකතාාව තියන කාරණයක්න දැන් මේ දිහට කාමාවච කුසලයකින් විා දදාසයක් ලැබෙන වන උත්සාහ කරල බලමු මේ සිද්දසය වෙන්න කයි कोई විදිහට ොන මොකත්කරතින නය ක්‍රමය සම්භාවිීතාවේ කහම කොම දෙක වෙන්න කියන කතා කරගෙන අපි පලවෙනි කරගම සෝමන සසාහගත යහන තා අස සංකාරක විපාකසිත කියන මෙ මේ විපා කනම මේකටල කුසලසි අරගම්මුවසල පැත්ෙන් සමන සසාහග යහන තා සංකාරරික කුසලසි කියන එක අරගෙන ඒක ඒක මූලිකත් වන් මං උත්සාහ කරන්නන් මේ කියන විපාකසි දාසය ඇති වෙන නය ක්‍රමය ගලන්න කියලා හරි ඔන්න සෝමනස්සසාාගත ඥාන සම්පයුක්ත සංකාරික කුසල්ල සිත. හරිද මේ කුසල සිට ඇති වනානම් ඒක විපාකයේ ඇියට එයින් ගරැස්සූ කර්මයේ විපාකයේ ඇතියට අපිට හම්බ වෙනවා සෝමනස්ස සාගත ඥාන සම්පයුක්ත සංකාරික විපාක සිත ඒ ප්‍රතිසඳි විපාකයේමං ඔන්න පලවෙනෙන් සැලතුව මේ සෝමනසසාගත ඥාන සම්පයුක්ත සංකාරික කුසල සිතක් නම් ඒ විපාකය ආකාර දෙකක් වන්න පුළුවන් එකක් ්‍රති සන්දි විාක වන්න පුුවන් අනිතික ප්‍රෘති විපාක වන්න පුුවන් හරිද එතකොට ඔන්න දැම් ප්‍රතිසන්ධි විපාකයේ මං අරගත්තා සෝමන සසාගත යාාන සම්පයුක්ත සංකාරික විපාක සිත හරිද ඒක දැන් වෙනම මතක තියාගඩ ස්තරට මට වික තැනකති මේ මේ අවශ්‍ය වෙන හොන්න දැ එක විපාකයක් ම කියලා දුන්න දෙවෙන විපාකයේ. මේඇල්ල ප්‍රතිසන්දි විපාකයේ දැන් පීළඟට කතා කරමු ප්‍රවෘති විපාක ොනො ද කියලා ප්‍රවෘති විපාක තුළ අර දාසේම මට පෙන්න්න පුළුවන් මේ ප්‍රතිසන්ධ විපාකයට අමතර ඒ වැදගත්. දැම් බලමු ප්‍රෞෘතිවිපාක අරගෙන ඒ අතති මම කොහම දර දාසය පෙන්ලඩ හදන්න කියලා ඔන්න දැන් ප්‍රවෘර්ති විපාක යටතදී ස්ත්‍රනම මං අරගන්නවා බලවත් ඉෂ්ට අරමුණක් ඔන්න මේ මේ ප්‍රතිසද සි මෙ දැන් ඉපදිලා ඉන්න මේලාමය දැමු දටයි यह දැමක පායුක දැම තමන්ගේ හිඩ ඔන්න දැන් තමන් ඉපදිලලා තියෙනවා සෝමන සසාරත ඥාන සම්පතා සංකාරයක විපාක සිත තමන්ගේ ප්‍රතිසිසන් සිත හැට පහලවීම තුර තමන්ද මේ භවය ඉන්න හැරිදඒ හෙම ඉන්න තමන් ඔන්න දැ තො තමන් දැවුගු ට ත නොකටම ඒක හින්දාත තමන්ද අවුරු දහට ඉන්න අය ඔන්න දැන් බලවත් ඉෂ්ට අරුණ ඇසුරෙන් හො දැන් කුසල තක් උපදවනවා හරිද එකොට ඇතිෙන සිිතවිීති මමේ දාලතිීන් මේක චක්කු විාන වමිතක්කු දවාරික ීති ටම ඇතල තිය මේ තියන අති මහන්තා රම්මණ සිිත්තවවිී ඒවයිති තක් පෙන්ඩෝන දැ හො එතකොටන්නදැන් බලවත් ඉස්්ාරමුණක් ඇසුරෙන් කුස්සල සිතක් පහළවීමේ දී මම දැන් ල නවා අර විදිහට මට විපාක දසය ජරිපත් කරන්න පුළුවන්දකිී හරිද එතකොට ඒ විපාක දාසය ඔොහොමද මෙතන දෙමං කලපන්න හරි ැ මේ මේ කියන ීතිය තුල හො දැ හම චිතවීතියක් පහල වනාානං හරිද මම ුවන්ගේ ලනිසාෑයගාවට යනකොට එතන මොමොනවද දැමන් කියන්න මේ මට මා බුදුරජාණන් වහන්සේ පිළිබඳව මාස් වද්ධාවක් සමඟ මේ මෙතන ුදුරජාණන් වහන්සේ වැට ඉන්නවානේද කියන අදහස මට මා ප්‍රබල කුසල සිතක් ඇතිවෙනවා එකොටේ රුවන් ලිසේ ගැටීමම කරනොට න චපපු ඉඥානය මන් යනගත්තා රුණ කරභයා චපු දවාරෙන් ගතා අරුණ කර්බයාම කුසල සිතක් ඇතිරත් මෙහිම පහළ වෙච්ච මේ කියන චිත්තවීතිය තුළ විපාකසිත් කියයක් ඇති වනාාද මොන වද හතර සම්පට සං සධරම සි් දෙක sampaiपा sampaiचच विपाक सतातिर विकताता අනිත අනිසිත් ම පෙන්න්න රෝනේ දසය හරිද හමනම් මට එක කයිජටයටට ගඩෙන හරිහමනම් මෙතන තිෙනවා විපාකසිත් හතරක් ඇතිවෙලා තියෙන් ඩැ මේ විපාකසි හතරම ඇති වනේ මොන කුසලිය හින්දද ද මෙතන කුසලසි දෙක් ම පෙන්නල තින මේම මේ ස්ලයි් එකක් තමයි බලවත් ෂ්ට අරමුණක් කැසුරීම මේ අවුදු හටේලාමයට කුසල සිත ඇැතිවීම දෙවැනි පලඒ මේ මේ එක කුසලයා අනි කුසලේ තමයි ගියා පාත්මිදී සෝමන සසායගත ඥාන සම්පයත සංකාරක කුසල සිට මේ කුසලසිද දෙකෙන් මෙතැන ති මේ ඇතිවුණේ චක් විඥානය සම්පටිච්චනය සංතිීරණය තදරම් මොන කුසලය හින්ද කියන්ඳු බලන්න ඥාන සම්ප සකාරි මමහබේ මේ දෙින් කොහදකද අට උේු ඩ හරි හරි මේ කියපු උඩේක තමයි මේ කියන චක්ක විඥානය ඇති වුණේ එෙන මේ කියන සෝමන සහක ඥාන සම්තුෘතා සංකාරගයකය ග ාත් මේ කරපු බන්න මේ කුසලේට පළවිණ විපාකය තමයි මට ප්‍රචද පාකය හම්ුණ එම කුසලේම ප්‍රවෘති විපාක ඇටියට මට බන්න මේ වෙලා විදී අවුරදු හටේ වෙලා විදි කුස විපක විजාන පහල ව චක් ා පහල ති ස පපච්චන පහල වෙනවා සම්පච්චන හල ව ත න ස තිරය පහල වෙනවාමයි එමනගන්න ිටපිටම විපාක සිත්තුනක් මට බලබල දුන්න කෞුද බන්න මේ පලවිනි ඒී කියආත්මිකරපු සෝමනස්ස සාහත යයාන සම්පතතා සංකාරරික කුසල සිතට ලබෙන විපාක හැකියද හරිද ඊළඟට මෙහම මේ ීතිීස් සරට ජබනහම දුවලා ඉළඟට තදාරම්ම ඇතත්මට පලවෙනවා මොනද තදාරම්ම යටට පහලවිෙන පුරන්සික කියතිවද කො ොහ ඒ ගොලලා හිං මෙතන්න පහලවෙන්න ඇත්තේ කුමක්ද ගොන්න මට බාදායිනවා ඔගුල්ද මයික්ස්ලින් මෙතැන ද පොඩක්ින් ගටලින් දැම මෙතන සිත් සිත් හතරක් අවකි ලදිපන මගේ හතර ලියාගන්න ඉස්තරල මේ වීතියේ ප්‍රවෘති වශයෙන් ලැබෙන විපා සිත් ප්‍රබේද ගරන හතරයි හරි හොවද චක්කු විඥා සම්පිචක්චන සන්තියරන තදාරම්ම හරිද හො දැ සිත් තරක්මට හම්බවුණ මේ නද ඒ බීති සිත් නොවන නිසා මේ වෙලාවදදි මං අරගත්තිනය තිීනද කමං සරහට විස්තර කරනවා හරිඔ බතු මයක ප්‍රශ්න මතක තියාගන්ද තින ද ඇතරම.

එහවනේ ද මේක මොකත් ව අකුසල විපාකක් අපිට පටසන් දෙෙනවා හමවෙලාම මගේ ඉටනෙක් ඩිස්කනෙක් වෙන හරි තැන්ග තොරමන් කියමින් ආේ තධරම්ම අපිට කොළ තදාරම්මන ඇතිවෙන්න පුළුවන් සිත කොළහක් තියෙනවා ඒ කොල හි මෙතනදී ඇතිවෙන්නට ඇත්තම් අන ඊටලින් ම ඇකම්ද චක්ු විඤ්ඥානය මෙතැන ඇතිවෙච චක්ු විඤ්ඥාණයන් ඇති මෙතන ක්කු ඥාන ඇවීම සඳහස් බෙන්න්නු කළුවන් පොසිිබිටිස් නද සි කියා ඉදිරිපත්න පුළුවන්ද මොනවද දෙක අන්න බොරුත් කියනවා ඉති මං අන්න ස්ටාරමුණ කැසුරින් කුසල්ල සිතක් ඇතිවීමේදී මෙතැන් ඉදිරිපත් වෙන්ට පුළුවන් චක්කු වි්‍යාය කියනවද කුසල විපාක චක්ක වි්ායේ පමණ යයි ම කතා කරන්නේ කුසල සිතක් ඇතිවීමේදී හරිද

ක් ති ඒ देख මෙට என்ன ඇත්ත කද ම පුුව සතිී න්න පුළුව සි මුළ ගන කිය තිවාද ක ම නිසා වට ගල පන්නන මේ දු ණ ගහපු එක වත් න රිද ත अවිතත අන्य තයන බුදදේශනාවමයි වෙනකක් නොවෙයිම වම ත अन තනක ද पाए ය අනුව අය මේ මේ වනල ගහල ැන්හම න්න බැමීමට ආර්රිියයට කියන්න පුළුවන් වෙන්න ඕන අපිට වැරදුනාට කර්මයට වරදින්නේන්නෑ ඒ අනුව ධර්මය නිබැ රදිව විපාකයේ ඩිරෙක්තරනවා රිද ඒ අනුව බන්න හවලලා බන්න හවලා බන්න හවලාන මෙ පැහැදිලිවම ස්තතිරවම රජුවම මට සිත්තුන ගන්නඩ පුුව දැන් මං එෙනවා තදාරම්මනයට තදරම්මණය සහන්න පුුව මුලුසිද්ගාන කියද සකු ලොක්කමගත්ත් සිත කොහක් ඉ පු ඒ කොහ එත්ත නද එන් ආවේ ඇවිල්ල ඉන්න කව්ද ගොන්න ප්‍රශ්නයයක් තියවාසල සිතක් පහලවෙෙන ජන ීතියක් ම ඳල තියෙන්නේ කුසල සිතක් පහලවෙන මීතියක් එහෙම වීතියක දී එන්ඩ පුළුවන් සිට් ගොඩක් තියෙනවා අර කොළහෙන් කුසල විපාක සන්තීරණය හැර ඉතුරුසි තොක්කොම තිෙන් ෙන්න පුළවා හරිද ඒක්කොම කුසර පැතියෙන නිසා මම දැ කින් එකින්ගේ කරගෙන පෙෙන්න්නන්න ඒ ඒ අවස්ථාව කොමද වෙන්න කියලා හරිද එහෙමන දැන් තදාරම්මණය ඇතිවෙන්නේ කොහොම ඇතිවෙන් තදාරම්ණය ඇවීමට අවශ්‍ය මූලික ස්භාවමනවාද තාරම්මණය මොකට අුරූපවද राने ौदु ने ु ෙන यहनामतना जावाने द दम सि ना जा ना होनेने से तकपालण पवा विයට तो वि उ पृष्ट वि वा ना नाम करන්නට වෙන मामामे का नाम करන්නना මම මේ දෙිතර දැන් ජවන හතතිෙන් ඕනම එකක් තමක් නෑ මටැන්දට මේ හතබමක් නෑ දැ මේ ජන මොද ගිල හයාගන්නකො ම නිසල එකක් නම් කරන්න කාමාවච්චර මහා කුසල පලවෙනි සිතඒ කියන්නේ සෝමනස සහගත ඥාන සම්පයුක්ත මහා කුසල සිත පහල වු හරිද අන්න එකතිගේ කරගන්න පලවෙනි කාමාවචර මහ කුස සිත ඔන්න දැන්ජවනැට පලවුුණනම් කාර්ද මේ අරවුරු දහටේ ළමයට ඇරි හොහෙදද රුවන්ගලි සය දකිද්ද. බලවත් ස්්ටාර්මුණක් කම්ගේ කුසල සිකක් පාලවීමේදී මේ අවුදු දහටේලාමයට උුන දැන් කාම කාමාවචචර මහා කුසල පළවිනි විපාක් පලවිනි කුසල සිත මේ ජවන් හැටිට දවා. එහෙම නම් එහෙම වෙලාවකද මොකද තදාරම්මණය වින්ද. ජවනයට අනුවයි තාරම්මණි නතම වතුයි. මෙතන දි්ව පළවෙනි කාාවචර මහාපුුසල පළවෙනි සිත න ට අනු රූපව තදාරම්මනියවින්නේකාமாාවචර මහාවිපාක පලවෙ සිතහරිදම මහාවිපාක පළවෙවිනිස්ත තරම්මණය වෙච අවස්ථාව පිසාලකම ස්ත්‍රලා හො දැතදාරම්මනය හැටියට විපාකයේ හැටියට මේ මහාවිපාක පළවෙෙන සිත වනං පොඩි පොඩි සහ සම්න්ධයක් ව නයාල බග සිත සම පවන්ග සිතට සමානයි මෙයා ඉපදිලායිත් මේ වගේම සිත්තකින් සෝමන සසාගත ඥාන සම්පයුත්තා සංකාරික විපාක සිත්ත එය ඉපදිලායි දලා තියෙනෙ තේ වගේම සිතකින් එහෙම නං හරිද ඒ වගේම සිතත් තදනුත් පහුන මේ තේ පොඩිපොඩිනිිකන් විශෂය ය පාය අනිතේ වට වඩ menanganne bawangnetangata katapunata gimanaangpak kataan විපාකන්න ම පදිලා එහෙමනං ඒක මූල බවන්ගය හහමන ආරම හට ආපු සැබෑවටම මූල බවන් එහෙමනං අර දැන් තියනද ගත්ත නැති අයි කිය පශස උත්ත්‍රයාාවද මුූල බවන්ගේ මං අරන් තියනවනේද හරි එහෙමනම් දැන් මොකද මට කරන්න තියම මෙත නද මූල බවන්ගේ හැටියට ාවනන් දැම්ම් මේක කොඩ වස් කර ලියන්ට වෙන හමේ හතරයි කෙර ලියපක මි ඩක් කොඩක් කොඩ්ඩක් විශේෂණ දාළමම් කොඩ්ඩක් කියලා පෙන්නන්න එහෙනම්මට එතනදි ලියන්ට වෙන මෙහි පවෞෘතු විපාක ප්‍රබේද ගණන ලියන් දි නිකම හතරයිඉගෙ ලියන් ඇැව මංක ලියනවා මහා කුසලය පලවෙනි මහාකුසලය ජවනය වෙච්ච වෙලාවෙද. තදාරම්මනය ලෙස මූල බවන්ගේ ආපු වෙලාව ස්භාවේදී මට එකයි දෙකයි තුनाයි හතරයි කිය ීය තුළ විපාක හතරක් දිරිපත් කරන්නට පුළුවන් හරිද ලපපු හතර දැවුණ කෝඩක් විශේෂණ දාල පොඩි ැටේමක්ක නිවැරදි ආකාරයට ලි්වා හරිදතු කොහද මේ හතරාව පළවෙනි මහා කුසලය ජාවනය වෙච්ච වෙලාවෙද මූල බවංගය තදාරම්මණය වෙච්ච වෙලාවට තමයි මේන් හතර ගකොට මොවාද හතර ක් විාන සම්පචචන සන්තීරණය තදරම්මන හරිද හොදැම අසිම හොන් සිදසේ කොම ැතිවිල්ලිල සිදසේ හතරක් ොදම හරිම පෙන්වා පරක්ද න්නැතුව හරියටම පෙන්වා හතරක් ට පස්සේ මම දැන් අනිත් හොන්ය ම ඉදලියපතික කහොම තියාගෙන මම දැන් එක එක වෙනස් කරර අනිත් හොයන්දයන දෙවැනිය කර මෙනිංරගත පලවෙනි මහාකුසලේ ජවනය වුණ කියට දැන්ම ගන්නවා බැරි වෙලා වක්කත් මේ අවුදුු දහටේ ළම හට මේ ජවනය හැටියට පහල වනේ දෙවැනි මහාකුසලේන කියන්න සසංකාරික සිත පහල වනාානහරිද මේ ජාවනය හටයට සසංකාරික සිත පහල වන්නා දෙවැනි කාම වචර පුුස සිත ඉහෙමනන් තදාරම්මනය වුනේ කවුද දෙ වැනිකා ාසිත එමूල මूල යක් න මේ ඒවා වෙවට पියටන්නේ ආදතු अන්න හना දැ මෙයාට මේ जाවනය හැටියට පහළ වන්නේ දෙවැනි කාමා වචර විපාක සි තනං ජාවනයට අන්ුව තරම්මණය අන්න ආදන්තුත බවගේ ඇටියයට පහල වෙනවා කවද පහල වෙන්නේ දෙවන්න මहा विපාගසි දැම් මේ විදිහට තුන්ගනි කාම වචර මහා කුසල සිත ජමනය වුනාානං එතනත් ඒේවිදියට එනවනේද තදාරම්මණී හැටියට ආදන්තුක බවන් තුන්ගනි මහ කුසලේ මේ ජනී හැටියට පත් වනා නංම් කීටන රූපෝ තදාාරම්මණ හැදනකොට කොන්න දැන් තදර ඒ තදරම්මණනිසිට අනුති ලපෙන්න්න පුළුව හරිද ड़तराईहाईमाला ना मनवादशित हैया उसल विपा उपेका सागतझननसी उसल विपाक उपे का सागत संपचचनित विपा सो मनागशातिरान पल विपाक मनाद महा महामा पल विपाक सराई देवनी महा पुसल महा विपाक सिित පහයි තුන්ගනි මහා විපාක සිත හයයිසිත් හයක් මම පෙන්නලා තියෙනවා රි බර තැනැටව වෙන ලා එන්න විදි ෙදෙන විදිිය සම්භාවිතාව නය ක්‍රමය දැන්න්න හරි මේ විතිර මදම්මක් කිය දරගත්මේ තුන්ගනි මහාහකුසලේජාවනය ව විට ලාරමගන්න හතරවැනි මහාකුසලේ මහකුසල අටක් තියෙනවා ඒකෙන් හතරවැනි මහා කුසේ ජන වෙච්ච වෙලාලට හතරවෙෙන මහාවිපාකය තදරම්ණේ බවරු පත්වෙනවා එතොට අතා ගන්තුක බාන්ගයක් ඒ අගතකට එතනමට වෙ महाविपा के करපු ने कीका हर ह महाविपाक हतराई तो पड़ना हरा ह मेंरीहरा हताහොමද महाविपाාहතराई මෙना है तो पै ुना हराना ह आ हद ට පස්සේ පස්සනක ජවනය වෙච්ච මන් පඩි ප්‍රශ්නයක්නවානේද මකද ප්‍රශ්න සීර වන්තීරන වෙනස්වෙෙන්ඩන යි වෙනස් වෙන්නේ උප ඇයි පස්වනි මහාක උපේක්කා සාගත යුපෙක් සාගත සි තක් පහරවෙන්නේ ස්්ට නක්කි ද ේ මද්‍යස් රමනක්කින් දහමන න්න ද අරුණ වෙනස් කරම ල ල න්නර ට माධ्यताුණता පහළවීීමේදී ධ्यस्ता ුණता පහලව ද කගම බලවත් ුණලता හලවීේදී सමනේ සද සීරණ සමන සාගත ව දැම්මම ගන්නවා ට ධ्यස්स्तार මුණුලताक හලවීීමේදී පස්වනි මहा කුසලය जाවනය ව විට විට කලින් සීරණनेළ पका साග नहीं ට මධ්‍යස්ථර්මුණේ ද මෙතන තියෙන සතිීරණේ උपෙක්का සාගත එගන්න මෙත අපි හම්බ නොවෙච්ච උපෙක්කා සහගතමම उपෙका साගතු සතිීනने මට ලිය ගඩ පුළුවන්ෙනවා ඔන්නක සිතම ලියාගතින්තිෝම සතිීරණ අුණ වච්ච ම ටම අධ්‍යස්ථර්මුණ වෙච්චම සතිීරණේ උपෙක්का සාගත ව මන මෙත හනවෙච්ච पක්का සාගත සතිරने මට මෙ ල ගඩ පුුවන් ව අර සිද්ධ ළගට ්‍රම රගන්නවා පස්ුවවෙනි මහා කුසले जाනය වෙච्ච වෙලාවෙ र දැම්මම පස්ුවනිමහුසले जाනය වෙච्ක हााइවෙනි මහකුසලले जाන වෙ्यක හත්වෙනි හාුසले जाන ्य අට වැනිමහුසले जाන වෙච්ච අවස්ථ හත මට පල තිනවා ඒ තැනට ඒ අනුරूප විපාකා සිත අදාරම්මණ බවට පත් වෙද්දී මට එතන දාරම්මණ හතර ගන්නට පුළවා ම වෙලද අතරයි පහයි හයයි හතයි කටයි හතරයි දොයි හරිද දැම් මේ වෙන කොටමට ප්‍රවෘති වශයෙන් ඇවී හැකි මුල්ලු විාක්‍ර බේද ගණන දොළහක් මම පෙන්නලා තියෙනවා මේ ටික තේරුණාද පශන තියනවද අම්ම හොයන්නේ එක කුසලයකින් ඔොහොමදර විපාකසි දසය අපි ගල පන්නි කිය ඒ අද නයක්‍රමීම පද්ද කිය ඒක සිද්ධ වෙන්න පුළුවන් ආකාරය කොහොමද කිය එමම් ින්න මේ මේ විදිියයට හේතු ප්‍රත්ය පෙළ හැන කොට මේ දිට සිත්්ි දිරිපත් වෙනවා මේක මම කරන දෙයක් නෙමේ ඒඒ තැන හේතු ප්‍රත්යන්ගේ යදීම මත ඒ සුදුසු සිත් පහල වෙනවා චිත්ත නියාමය ලෝකය පාලනය වෙන්නේ මම කරනවා නෙම මැවුම් කාරෙක් මවනවා නෙම තියන තුनियाම ज नियाමनම මම च न तो pertamaद වා මේ अම द्वाයා කරमුණු කරගෙනද द्ගම වා එහना *ला waktu सदवारे ලबाो पස නිසාම ्यහ हम වෙන වनात में ब में पस ang इ मेंोhana hari එ කොට දොළහයි ඉතුරු ඉතුර දවාර හතරට හතරයි දොලාහහි තරයි දසයයි මන් සිදසය අරම් පෙන්වනේදරි ඥාන වි්පයුත්ත කුසල් වලින් අහේතු කුයි පාග විතරයිද එඇලබන් හරික්ම මේ ඔක්කොම පින්ව ඥාන සම්පයුක්ත කුස්ලේට ේටික දැං දරති ගප ஞ சிட்டுොද කියලාම ඒ குුස ம පවිම ල එ කො මට සිදදාසේ ගප குුවන්ද රිද එහෙම වෙලා විදිී ොකද න්න කිය ගදරති හැට කරන්නරිද ම්‍ර බෙන්න්න ටනුවග ල හො මෙ दहाई मेති ने द्वारे ක මේ कार पूर्ण ව दवा පහම सल स හයි මට मल गाන अ න ට ගने नेතු म नග හැටයි න්න वा ගन ව दलाहाई යි सद් हරිද න්න හොමයි උසලයට අනුරූපව විපාකසි දසයක් එ පුළුවන් කියන සම්භාවිතාවය නයක්‍රමය ඉදිරිපත් කරන්නේ හ මේ ඔක්කොම සිදුවෙන්න්නේ මම විසින් කරනවානේ නයාම ධර්ම පාමත උතියාම බීජනියම කම්ම යාම ධර්මනාව චත හරිද මේ කියන ධර්මතාවය තේරුම් අරගන්න මේක තේරුම් අරගන හේතු පල දහම අනුව මේම හැඩ ගැහෙන පෙළ ගැහෙන විිදිහ හරියට තේරුම් අරගෙන විපස්සනාව සඳහා භූමිය සකසා ගන්නට මේවන් නොදැන්න. මේ හේතු පල නයාාය මේ විදිහෙන් අවබෝධ කරගන්නේ නැතුව. මේ කියන්න මොනවාදකට කියන්නේය අසා දැනගත යුතු ඥානය උපදවාගන්නේ නැතුව හරිද? විපස්සනාවක් කරනවා කිවෝත් ඒ බුදු හාමුදුරුව පු මාර්ග යන විපස්සනාවක් නම් නෙමින් ද දෙන්න පව තමයි පදනම හැටියටන්නේ එහෙමනම්ං හිතනවයි ක අන්ද්‍ර හරි ති නට අදවස් පාර්මටය අවසර රක එක්තේරෙන් ඇති කිය මං හිතනවා ේගොල්ල අ මොකදදන විිත්ප යුත්ත සිට ෝක ැලකුවනන් මො දොලහ දොලා යහතරයි දසයක් ඉන්නනෑතොට යම්කිසි ගාන අඩුවෙනවා ඒ අඩුවෙන ගාන ගොනවද ඇයි ඒකහෙම අඩුනී කිය ඔගොල් හතු බලන්න සමවෙලා පොඩ්ඩක්ර චිත්ත වීද තිිපස් ලායිඉ්කට පොඩ්ඩක් කියයන්න බලන්ස පොඩි ප්‍රශ මේකද? ම අවස මෙතන අති ෂ්ටර්මුණක් පළවත්තුූ ස්ාරමුණකං චිත්තවේදිය පටగ ර ජවනවලට උපේක්ෂා සහගත එ නැත්ං යන විප යුක්ත හෝ එම ජවාවන ඇතිවී මේ සම්භාවිතාවයක් තියන අවස්ථාව තින වනස කොඩක් කතාගරන්න පුළුවන්ද. අපේ කෙර නු ం. මෙ නග තින පෙක් සහගත රගණ තියනවා. ඒ ඉෂට මධ්‍යස්ථාරමුණක් කරගෙනන අති තරමුණ කාපු එලාවටස ජවනය වෙනස් වෙන් බරිද අති තරමුණ කාපු ලාවකට අති ඉෂ්ට බලවත්තුූ ඉෂ්ට අරමුණ කාපු වෙලාවකස ජවනය ජාන සම්ප්‍රයුක්ත සෝමනස සහගත වෙන්න නැතුව යන විපයුක්ත පේක්ෂ සහගත එෙම වල්න අවස්ථාවම පුළුව ති ඕඩ මෙතන ජවනය ප්‍රාන තු ල් සිට ටින් ඕන එකක් වෙන්ඩ පුුව හරිද ඊළඟට ඒ එහෙම ඇතිවෙන ජවනය උත්කෘ්ට තදාරම්මන හරි ඉති ජවනයට අනුව තදාරම්මණය ඇති වෙන ඔයගොල්ල චිත්තවීති කරද්දී තදාරම්මණ නියමය කිය එකක් කළ එ මේ තදාරම්මන නියමේ හැටියට එකෙටකක්ත් න දුර යන ගමනක්න බොෝහ දෙෙනකුට එදාවකු තේරුුණේ නැහැ අන්නේ එක ඒ පාඩම නැවත ැලුවත් ඔබ තරුම් ගන්න පුළුවන් වේ ජමය තදාරම්මනය ඇතිවීමට තියෙන නයක්‍රම මොනවද ඒ නයික්‍රමීයට දි උබයෝක අවස්ථාවත් තියෙනවා ඒකොයි කැතිවනත් අවසාන වසයෙන් අපිට ඇතිවිය හැක්කේ මේ සිද්ධාසයන මේ 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 කියන තදරම ති පුළන් සිත කොළා ඒකෙන් අපපුුසල් පැත්තා කරනවනසල අපකුසල උපක් සාගත සැ විපාකු ප එකක් සහකත සන්තීරනය අයින් කරපු හම දාාරම්මනයට තරක කුල පත්තක ලක් දයක්න්න හද මේ ජවනය කමක් වත් යි දාය එකක්න මෙතන තදරම්මණයට එන්න ඕනේ ඇැ එන්දෝන එක එන්නේ ජවනයට අනුරුතම් ඒක සඳංගුණන හර තදාාරම්ණ නියම මේ කියරලාේ චිත්තවීතිවලට පස්ස කතා කරකු පාඩමේද හරිද දැම්මම් මෙතන දී පැහැදිලියෝ පෙන්නල තියෙනවා තධාරම්මණ ැටියට සිත් කියක් ඇතිවෙන සිත් මහාවිපාක අට ඇතිවෙන් හැටියටමම් පෙන්ුවන් ඇරිද ඒ මහාවිපාක අට ඇති නොවී මෙතැන කුසලවිපාක උපෙක්කාසාගත සන්තීරණයක් කුසලවිපාක උපේක්කාසාගත සෝමනසන්තීරණයක් මෙතන එන විදිහ ගලපන්න පුළුවන් තධාරම්මණ නියමයනු බැලුවන නමුත් ඒක දැනට මම් මෙතන අරගන තියෙන නිසා කිය මේ සතීරන සිද්ම මෙතැන අගන තිකුණ නිසා මගේ ලක්කේ වුුණේ දසය පෙන්න්න කනේ ඒ දාසය පෙන්වීම මම කළා දැන් මේ කියන සන්තීරණය මෙතන තදාරම්මන බීම සඳහා ජවනය කුමත් ඔන්න හොම ගලපල බලන්න මේ කියන සන්තීරණය කුසල විපාක වේවා කුසල විපාක උපේකාසාගත වේවා හොමනස්වේවා ඒ සන්තීරණය අදාරම්මණයක් වීමට තියෙන අවශ්‍යතා මනවාද කියලාහොඩකාපස කියවල බලන්න අපි වන්න චිත වීති කරන පාඩමේ අවසානියට කළ දාරම්මණ නියමය කියල එකන්න තැනදටිකක් ගඹුරුයි දුරත්යවාන්න ඒක දැන්ම එක ඔබල දැන් කියියුවොත් මංහිතනවා ගලන් තර එදා තේරු ැතිවගමන් දන්න මටයි වලි එදාවක ටහා යත් බැහමකද මේති කොචර කිවත් දාල පසුබිම නැතුව ව තේරෙන්දි නෑ නමුත් දැන් න්න බ ඒ පාඩමි කියෝනුවනං ඔපට තරට පුවා මේ කියන සතීරණය මෙතන් ටෙන්ඩර ජනයකුමක්ියයුතුද ඒ ජවනට අනුරූපෝ කොහොමද මෙතන ඒ තධරම්ම වෙනස්ස කොටක් කියවල බලඩ හොඳ හොඳ තැන් ඕව කියව හෝම සවම් තැන් හලයිට් ෙන අප ධර්මාත ප්‍රධීපිකාේ ఒක ගුඩාක් විස්තරව සඳහන්ග වෙනවා දම් විිධර්ම මාර්ගෙනන බොන් කිටයන්නේ නමුත් अभිධර්මත් प्र්‍රදपිකාවක जीීග විස්තර වෙනවා රි ගොिंग මම හෙම එක කිය බල්ල ප්‍රශ්නයක් තුර ොත්ස ම ොඩක්ල පන साති මුල ම කරන්න ගයි මේක ාන විප यුक्ත වෙච්च වෙලා ද මෙන්න මේ කුසේ යාන විපයුත් වෙලාවවෙ මෙ දොළලවෙනනුට කිය දෙන්නන්නේ කියලා ගැනදල බලන්න හොහ ඒයි හරිහොඳයිහඳට මොලේ කොටක් උඩේයට පුරුවෙලායනවා ඒවාරියට තර්ක කරනකොට තමන් නිස්්චිට්ටම මේ කියන ධර්මතාමී අය ක්‍රමයට යොමු වෙනවා ගැබ්බෙනවායක තනි කර වදිනවලුව මැතු මේ ම ච් ම ුවත් ක්क्ष ද න මේ තमाන් කරන්න ाइ කරල බලන්න ඒ තැන හට හිතන් දැම පෙන්වාන මෙතන්න ක ානයට එක් මේ සිතා ෙන් පුරුවවා තන්න ම්ප ච්න एक එක මේක තයි සතිරනයට මේ හඩ देख යට देखක්යි ර ඒවිදියට ල අරකද මේක කිය පැට න්න බද දේ නාවතු පැදිලිවා අිධර්මයතුරුමම විස්්‍ර වෙලා තියෙනව අදාළ නායක්‍රම පැහදිලිව කියලා තියෙනවා මේම තේරුම්ගත්තෙන් නැති අය තමයි විධාකාර විකෘති තත්ත්යන් පෙල බය ඔය ගොල්ලු හරියට ධර්මය ඉගෙන ගන්න හරියට නායික්‍රමේ තේරුම් ගන්ඩ මේක කොච්චර සුන්දර දහමක්ද කියන එක තේරෙයි එම තේරෙන්ඩ තේරෙන්ඩ මේ දහම ඉග ගන්න තින ආසාාව වැඩිවි ඒ ආසාාව වැඩි වෙන්ඩ වැඩියීම ඒක විසන් ොල ඔගොල්ලන් ්‍රයි් වෙනවත්තට ඒ ලක්ෂකට යනවා ඒ කරන්නඩ ගගොල්ලන් ෝගොක කොල්ල කරන්දෝනි හරි අම කොච්චර පොවන්න හැදුවත් එෙවෙන්න නෑ හරි පොයගොල්ලම මේකට උක්සාහේ දරම්ද මටකොළුවන් මඟ පෙන්වඩ විතරයි හරි දැහන වෙලා කියා දැන් අපි බල්ලමූලෝ පෝත්තර විපාක සිත් ගැන ද ලෝකෝ්‍ර विපාकසිित කතා කරත්්දී විස්්පොදු කරුණු ගැන අල්ලන කතා කරන කොට දැන් මහගත විපාකසිित වාගම ලෝකෝ්‍ර विපාकසිත් लान गकाई देशना करना मुखद मेंुलान का म सलान का महाग्यत विपाई लो कोत्र विपाकाईुसलानु गकाई मुलान गतिकाईන්නේ අගත විාක කුසලන ගතිකයි කියල පෙන්න තිනකට හනක් දැන් එතන හයි්න කාමාවචර කුසල කුසලානු ගතික නෑ කියල නේද මොකත් දෙ අදහස් කළේ මතකදල අනුවම විපගේ සිද්ධස හයි කුසලට අනුවම විාගේ සිද්ධ වෙනවා එහෙමන කාමාවච්ර දක නෑක කිය කිව ුද හරණිකින් පෙන්න්න පුුව ආමචරේදී කුසලේටුව නමේද කුසලයක් නිසා නේද විපාක වෙන් කාමචරස්ස කුසලස් අම්මස්ස කත්ාව චිතත්ගේ නේද පටන්ගත්ත කුසල විාක නා විපාකන්න අරියට ම හරි මේ කුසලයට මේ කයි විපාකය කියලා නිශ්චිත ඇංිලදි කරල පෙන්නගන්න ඩමාරුයි හරිද ඇයි ඥාන සම්පයුත්තමහා කුසලයෙන්. පාක ඇටයට ඥාන සම්පයුක්ත විාග ඇති වන්න පුළුවන් යන විපයුත්ත විපාක ඇති වන්න පුළුවන් එතකොට මට හරියටම රජුවම කියන්න බෑන මේ මයි ඇතිවෙෙන්ඩි කියලා එහගේ කුසලානු ති කන්නේ නමුත් ඊට වඩා සාර්ථකව මහදගත විපාක සසාලෝකොත්‍ර විපාකවලද පහැත් දිලිව කියන්න පුළුවන් දෙන්න කුසලය බන්න විපාකය වෙන කිසිවක් නැතත් වෙන්න විපාකය පැ දිලිව කියන්න පුළුවන් අන්නේ නිසා මහක්ගත සිතත් ලෝකෝත්තර සිතත්

අපි ලෝකොත්‍ර කතාගරනි ලකොත්‍ර වලද එය එසේමයි සෝවාන් කුසලේට විපාකයේ සෝවාන් පලය සකදාගාමි කුසලේයට විපාකය සකදාගාමි පලේ ආදීවශනී අ නිශ්චිතවම කුසලානු ගතිකයි. ඊළඟට මාර්ගසිත්වලදදී කියපු නැති අනිමිත්ත විමෝක්ෂය පල සිත්වලදී පෙන්නලා තියෙනවා ගොන්න දැංග ගොල්ලන්නට ප්‍රශ්නයක් ඇතිව වෙන තැන ඇනිද මාර්ගයේ දී නොකීවක කොමද පලට ආව කියලා මේක ලෝකොත්‍ර විපාක් වල විශේෂයක් එහෙමනා ලෝකෝත්‍ර විපාක සිත්වලද අනිමිත්ත අපන හිත සුඥත කියන විමෝක්ෂමක තුනම විපාක සිත්්වලදී ගැන්න පලසිත්වලද පෙන්නලා දීලා තියෙනවා මේ තමයි ලෝකෝත්‍ර විපාකයට පොද්දු කරුණුණු ඊළඟට ලෝකෝත්‍ර විපාකය ගැන කතා කරද්දී අපි ලෝකොත්‍ර කුසලයක් නිසා ලෝකෝත්‍ර විපාකය

शुद्ना मि්‍රना ना ुदधना ुद्धना मि්‍ර රි පද හද න शुद्धिनाया मि්‍රना इ मि්‍ර කना ප්‍රටිප බद ආराමන द 16 स 16 ය මං කියල දුද ලකत्रර විपाාකට මම කුසල මකාමාවචර කුසල විපාකයට කුසල කර්මයයට අනුරූග කුසල විපාක දසය පෙන්වා. මං හොඳ වෙලාවට අ අකුසල කර්මයට අනුව අකුසල විපාක හත පෙන්වුවෙන් හැපෙන්ව නන්ද ගොරුකීමම අකුසලයක් ගොරකීමට විාක හත එන විදිහත්ම පෙන්ල ද ති ගොරෑ ො ස පහයි සුද්ධක ප්‍රතිපා ශුද්ධි පතිදා ශුද්ධික සුඥත සුඥත මූලික පතිිපදාව शद् mula padawa अ आप है pada अवि නි लो कोविपा सता को padaयावि अतवि न दान को विस्तर करपू लोगत्र पुस विस्र कर प्रधन नया पहाा अनुव थामाई लोत्र विपाक अनिवारेंगे म पुसरानु गति कामाईनेना गाुगा परीद शुद्धि का पटि पदा शुद्धि का सन्यत पति परी शुद्धि का सुनत है परपा से सुन्य पटि पदा शुद्धि का अमा नहींत है अपा नहीं पटी पओने कि पहाटनव थामा ना लोत्र विपाक जाना हादला तीहरी बा प को मंग वितर करनेशद प करकने बालहय प हय पलागा නැති මේක මේ ස්ක්‍රී තිෙනවා එක බලාගන්න පුළුවන් යස්මින් සමයයේ ලෝකුතරජානං භාවිති නයානිකං අපචය ගාමින් තිකතානන් පහනය පටමාය භූමයාාපත්තියා විවිච්චය වකාමී්‍රයා පටමජන උප සපජවී දුක්කා පටිපද ද භිනන් ස්මින් සමය පසහත් ප්‍රයාල විච්චේ පෝති පජාළං මේ දම්මා කුසලා ලස්සේව ලෝකොත්‍ර කුසලස්ස ජානස්ස කතත්තා භාවිතත්තා විපාකන් විවිච්චේවකාමයහි පේයාලන් පටමජානන් උපසම්පජ්ජ විහිරැතිේ දුක්කා පටිපතන් දන්දාා විං්ඥන් සු්ඥතන්. තස්මින් සමයයේ පස්සෝ හෝති පෙයා අන්‍යිද්‍රයම් හෝති පෙයාලන් අවිකේප ෝතිත පෙයාලන් ඉමේ දම්මා වයා කතා. මොකදද මේ කිව්ේ. මේක ද හරියට බලපුහාම අපට පේනවා. ගතසි කතා කලාක් වගේ පලගුවෙන් පෙන්නලා තියෙනවා නිශ්චිත වූ කුසලය. මේ කුසලානු ගතිකයිඉගැලකිවවා එහෙමනම් වෙෙන්න්න මේ විපාකය විස්තර කරන පළවෙනි කොටස පෙන්න්නනවා නිශ්චිත වූ කුසලේ මගේ ස්පින්න එක නිල්පාටික් මම පාට කරලා තියෙන නිශ්චිත වූ කුසලය. ඒ කුසලයට ලැබෙන විපාකය දෙවෙවැනි කොටස පෙන්නවා තස්සේව ලෝකොත්‍ර කුසලස්ස ජනස්ත කතත්තා භාවි තත්තා. මේ කියන කුසලය භාවිතා කිරීම නිසාවෙන්වෙන්න කුසලේට අනු රූපව විපාකය පනල තිෙන අරිද එහෙමන මෙතනදිත් අර මහද්ගත සිත්වගේ ම පළමුුව කුසලේ විස්තර කලා කුසලේටන්ුව විපාකය විස්තර කළ ආමාාවචරයවාගේ කුසලේ වනල ගැවුවෙන යස්ුන් සමේ කාමච රස්ස කුස ලස්සකම්ම එහම කියල කිව්වන මේ මෙතන ස්තිරෝම කිව මකද කුසලේ කියලා. මොකදද මෙතන කුසලේ. දිට්ටිගතා නම් පහනාය පටමාය භූමියා පත්තියා. ොකද පටමයි භූමිය පත්තියා පටමත් ජානම්. පලවෙනි ්‍යානයෙන් සෝවාන්මාර්ගය ඇතිකරගැීම ද්‍යා ඉති හට තවත් වෙනස් කරන්න දෙයක් නෑන රිජ්ුවම කිව වෙබන්න කුසය කියර. හ එත කොටා හවල්ද අරකද මේකද කියල දෙකක් නෑ එකයි. නිිශ්චිතයි උසලේ නිශ්චිතවම පෙන්වා. ඊ අනුරුකෝ විපාකය. මොකද විපාකය. තස් තස්සේව ලකොත්තර කුසලස්ස ජානස්ස කතත්තා භාවිතත්තා විපාකන්. ොකදවිපාකයේ විච්චේවකාමයහි පෙල්ලා පියයලම් පට මජජාන ප්‍රථම්‍යානයෙන් උපස සපජ මිීරජ දුක්කා පටිපද දන්නා බින්න සුංඥතන් අන්න ඒකද මොකක් අ්‍යින්ද්‍රී ඇතිවෙන එක ඇතිවෙන පලසිත මොකක්ද අන්න එක හැති වුණා ආය වෙනස් කරන්න බෑ. හරිද එතු ඩේකට පුද තිපදාවමකද දුක්කා පටිපතන දන්දාාබින්න සු්ඥතන් ඇමලා ප්‍රතිපදාවත් එක්කනාවේ සුන්ඥත විිදිහැට දෙන්න ඉදිරිපත් කලා පළවෙනි ලෝකෝත්තර සිත කුසලයට අනුව ඇයි දැන් මේ කුසලයට අනුව කියලා කිව දැ මෙතන කුසලය මොකින්ද ඉදිරිපත් කළේ උසලේ හැම වෙලාවකම සුද් පටිපදාවත් එක්ට ඉදිරිපත් කලා මේක සුද්දිික පටිපදාවෙන් ආවේ හරිද ඇයි දුක්කා පටිපදන් දන්දා විද්ඥාන් සුද්ධක පටිපදාව විතරයි මේකම් විිමෝක්ෂමකයක් කුසලේයට දක්ඵල තියනවත් මෙතන දුකා පටිපඳ දන්දාා භි්ඥන් විත්තරයි ඇයි කුසලය අර මංකිවන මේ ප්‍රතිපා පහහින් නායක්‍රම පහෙන් ඉන්න කෙ ේගේේ පළවෙනි නායක්‍රමය සු ත සොරිකා මෙහි පළවෙනි නායක්‍රමය සුද්ික පටිපදා කො මෙ කුල ඉදිරි පත් කලති සුද්දික පටිපදාවන් පටිපදාව විතර යිදුක්ක පටිපද දාවක් විතරයිදයෙන් හරි එහෙම නං මේ ඕකෝත්‍ර විපාගසි ඉදිරිපත් කරල තියෙන්නේ සුද්ධික පටිපදාවට අනුව පළවිනි සිත ගල මම්පැත්තෙන් ඔන්න ලියාගන්න පලවිනි ලකෝත්‍රසිික සුද්දික පටිපදාවට අනුව ඒක පටිපදාව විස්තර කරලා තියන්නේ කුසල සිතට අනුගතව ැ මෙතන මෙම කිව්වේ මෙම නවත මතක් කරන්න තම වචර කුසල් විපාක කොම ගත යස්මින්න් සමේ කාම වචර සල සකමසක කතත්වාව පිති තත්ව විපකාමනෝධාතු දී වසේ හරිද රූපාාවචරක කහොම තරගත් යස්මින් සමේ රූපත්තිය මගම් භාවිත විචයකන් පට මජානං ප සම්පජ්ජ විහිර හරිද ඒවිදිහට පගො තුතජාන ප සම්පජ්ජ විහර ලක්‍රගති කොද පටමය භූමා පත්ති පටමජාන සුවන් මාර්ග සිත මලමනිධානතට වර බෑන එක මයි ලක් කළ ඇරිද මේ වෙනස දක්කනයකොද හරි එහමනම් දැන් මෙතනදී ඊළගට මෙතන පැහැදිවමතින දුක්කා පටිපත දන්ධාභික්්ඥන් කියලා විතරයි එහමන කුසලය ඉදිරිපත් කරල කියෙන්නේ සුද්දිික පටිපදාවෙන් එහම නම් වම් පැති ලියයා ගන්න සුද්දිික පටිපදාවෙන් ඉදිරිපත් කර පළවෙනි බාක සිත සුද්ධික පටිපදාවෙන් ඉදිරිපත්වනේ ප්‍රතිපදාව සුද්ධික වනාට එයින් ලැබෙන පලසි ඉදිරිපත් කරලා තියෙන විමෝක්ෂමොකයත් සමඟ හැරිද ඊට කලින් බලන්නක මේක කතත්තා භාවිතත්තා ඇයි කතත්තා භාවිතත්තා කියලා කිව්ුණ ආමාාවචර රූපාවචර අරූපාවච්චර තුනේදම විපාක දක්වන තැන කිවීම කතත්තා උපචිතත්තා කියලා ක බැවින් රැස් ක බැවින් ලෝකෝත්‍ර පුසලය කතා කරද්දිී හතත්තා භාවිතත්තා එතන රැස්කිරීමක් නෑ චුතිපටසදිි රැස්කරීමක් නෑ ඇරිද කත් උපසි තත්තා කිය කිව ුති පටසඳදි වසයෙන් රැස් කරයි වඩයි භාවිතත්තා කියලා කිව් චුති පටසන්දි වසෙන් රැස් නොකරයි ස් කරලා තිබුණන යමක් ඒකත් මිනාස කරයිකි නර්ථය හරිද ද ඕක ඕෝක වන්නන් සූත්‍ර පිටකම් පෙන්න්නවනන් සූත්‍ර පිටකේම් පෙන්න්න පුළුවන් පුක්‍රවතිය සූතරෙන් හැරි උන්නා ස්සේනිය අයදන්න ගිහිල්ල රහපු වෙලා වෙදි පුදුවන් දුරෝකි්වන කර්මය ආකාර අතරක්තියවා පලවෙනි එක කම්ම කන්නන් ම්ම කන්නම් කන්න විපාකන් සුක්්කන් සුක්ක පාකන් කන්න සුක්කන් කන්න සුපක්කෝ විපාකන් කියලා ලෝක ලෞකික කුසල්ටික දැක්වා ලෝකෝත්තර එක පෙන්වා අකන්නං අසුක්කන් අ අකන්හ අසුක්ක විපාකන් කම්මක්යාය සංවත්ති කර්මයෂය කරන මාර්ගය දැක්කදේක තේ ඒ නිසා උපචිතත් කතත්තා උපචිතත්තා නෙ මේ කතත්තා භාවිතත්තා කියලා ය දෙෙනවා. හරිතුුදු ප්‍රචිස්තන්ති රැස් කරන්නේ නැති නිසා. ඊළඟට දුක්කා පටිපදන් දන්දාභද්ඥන් කියලා උසලය සුද්ධික පටිපදාව පමණකින් විස්තර කරලා ඒයින් දැබෙන විපාකය කද්දකි සුං්ඥතන්. ඔන්න සුද්ධික පටිපදාවෙන් විල්ල සුං්ඥත වූ පලේලබන්නට පුළුවන්. හරිද මේ විදිහටම ඉදිරි. ටිකපි අරගෙන බැලූ මේ ේද පන්සිය හයි සුද්දිික ප්‍රටිපදාවයට තිය සුඥත වූ ලෝකෝත්‍ර විපාකය ලබන කාරේ පන්සිය හයින් දේශනා කළ පන්සිය හත බලන කොට අපිට පේනවා දුකා පටිපදන් දන්දාාවි්න්නං පන්සියය සුතයි පන්සිය හත අනිමිත්තයි පන්සියාට අප පනි හිතයි බලන්ේ වට ඉරිගාග නොන අට හැම වෙලා එක මත කරන්නේ හ නමුත් ම රත්තුවෙන් දාලා තියවන හරි කොටුරලා තියෙනවනන් හරිඒ අදාළ තැන් ඔගුල්ලු පොතේ කිරියඳ ගන්නට සමහරයග මතයක් තිබුණ මේ පෙලපොත්තික බුද්ධ දේනාව මෙහි සඳහන් වෙලා නේ යනුව මේ පොතට මල්තයල මඳනවා හැර මේක අකුරක්පත් ඉරක් රුලක් පත් ගහන්න හොඳ නෑ මේ අපි හෝ ගෞරව කරණ්ඩෝනි කියලා සහතික ඇත්ත මේ පොතටත් අප ගරුරයුතු තමයි වද යුතු මයි ඒක ඇත්ත නමුත් දෙේයනය කියලා ඉගෙන ගන්න වෙලා වි හිරක් ගහලා ඒ ඉගෙන ගන්න ධර්මය මනසිං ඉගෙන ගන්න නිසා බනතු ඉරක් ගහන්න ග ගන්නද හරියට ඉගෙනගන්න ඊට පස්ස කොතර වඳින් දෙකරමන්න ඉගන ගන්න වෙලා දිගන ගන්න හරිද එතකොට මෙන්න බලඩ සුද්ධික ප්‍රටිපදාව තුළ ඉඳගෙන පලසිත සුඥත වෙන්න පුළුවන් අනිමිත්ත වෙන්න පුළුවන් අප හිත වෙන්න පුුවන් කියලා චේත පන්සිය හය පන්සිය හත පන්සේ අටවලදි පෙන්නලා දුන්නා ඇයි මෙහෙම වෙන්නේ නාමය ලැබීමේ දී කියන මාර්ග සිත නම් කිරීමේදී විදර්ශනාගමනයත් පලසිත නම් කිරීමේදී මගගාගමනයත් අනුවයි පටයුතු සිද්ධ වෙලා තියෙන්න්නේ. හරිද ඒ අනුව විදර්ශනාගමනයේදී අනිමිත්තය ගන්න බැරිවෙච්ච නිසා මාර්ගසිතර අනිමිත්ත විමෝක්ෂය ගත්ත නෑ නමුත් ල පැහදිලියෝ මනමිත්ත වන්න පුුව ඒ අනුව සුඥත විමෝක්ෂය මොකද අපේ ඉතිනදී ප්‍රකට වෙච්ච තිලක්ෂණය මොකද වඩා ප්‍රකට වනේ අනත්තය අනාත්ම ලක්ෂණය මොකද තවර අනුපස්සනාව වනේ අනත්තා අනු පස්සනාව ප්‍රබල වූ ඉන්ද්‍රී මොකක්ද ප්‍ර්ඥායින්දී මේවිදිහට අපපන් හිත වනාාන නි පනීතව වනාන විමෝක්ෂමකේ දුක්කානු පස්සනාව මනනිත්‍ය දුක්කාානාත් ොලින් දුක තමයි ප්‍රකට වනේ වැඩිපුර ඒමන එතනද දුක්කානු පස්සනාවට මු තැන ලබුණ ඉන්ද්‍රී හැටියයට සමාධීන්ද්‍රිය බල පැවැත්තුවා ඒවි දිහටම අනිමිත්තය හරි මනිත්‍යානු පස්සනාව ඇවිල්ලා සියලුමදේ අ නිමිති ගතනු හැකි කියන භාව ඇතුළේ ඒ කටයුතු සිද්ධ කලා යුව එතන සද්දිිද්‍රී බලවත් වුණා එහිදී අපිට මාර්ගය නම් කරන්න බැරිවුනා නිමිත්ත කියලා නමුත් පලසිට බයිනතු නම් කරන්න පුළුවන් ඇයි පලසිත හැමවිලාම මගගාගම් මගට මාර්ගයට අනුවයි පලසිත හරිද එතකොට මාර්ගය මොකක් හරරි දිහයට ලැබවානන් ඒ ලබපු මාර්ගයට පලසිත මේ කියන විමෝක්ෂමොක තුනම අදාළ කරගන්නට පුළුවන් නිසා ඊීළඟට පැ පැහැදිලි ඇතිත්තයි ඇති පැහැදිලින් නැති අයත් ඇති හරි චුට්ට කේගන කතා කළොත් මාර්ගය නම් කළේකු හොමද විපස්සනාවේදී අනාත්ම ලක්ෂණය ප්‍රකට වඋනානන් සුඥත විමෝක්ෂය ගත්තා. ඒ නම ලබන්නට හේතුවෙච්ච කාරණාතුනක් කටුවා විදිරිපත් කරලා තියෙනවා ආගමන වශයෙන් සගුණ වශයෙන් ආරම්මන වශයෙන් කියන ආගමන වශයෙන් කිව්වන එයා පරිකාරණම උපචාර අනුලුවම ගෝත්‍ර වූ කියන කියන කාමා වචර පුුසල ජවන්මලින් වි සංකාරයක් විපස්සනාවට ලක්කිරීමේදී අනි්‍ය දුක්කා නාත්ම විදිහයට විදර්ශනාවට ලක්කිරීම දී ප්‍රකට වූ ධර්මය ආපු මාර්ගයට අනුව තමයි මාර්ග සිත නම් කළේ සගුණ වශයෙන් කියද්දි ඒ එහෙම ලබන මාර්ගයේ ගුණ වශයෙන් සල කලා එහෙම කොහොමහරින් මාර්ගයේ ලබනන් ඒ මාර්ගයේ රාගාදීන්ගෙන් ශූන්්‍යය නිසා මාර්ගය කියන්නේ සියලුම අනුෂය කෙලෙස් ධර්ම ප්‍රහාණය කරපු අවස්ථාව. එහෙම නම් එතන රාගාදී අරමුණ මනවක්කත් නෑ රාගාදීන්ගෙන් ශූන්්‍යයි. ඒ සබුනයි ඒක තවරු ඒ පොමද ගත්ත මාර්ගයේ ලපපු මාර්ගයේ තින ලක්‍ෂණය සලක ගුණය සලතා එය රාගාධීන්ගෙන් චූ්‍ය නිසා එක සබන වශයෙන් ගත්ත නම් කිරීමක් කියලා කිව්වෝ ඊළඟට ආරම්මණ වශයෙන් කියලා කියන්නේ අරමුණු කළේ මොකක්ද නිවන ලැබ්ුව මොකක්ද මාර්ගය හරිද ඒ මාර්ගය තුළින් එයා නිමන අරමුණ කරපු හාම ඒ නිමනත් ප්‍රාගාීන්ගෙන් ශූ්‍යයි ඒ එවැනි රාගාධීන්ගෙන් ශූන්‍ය වූ වසංකත නිර්වාණය අරමුණ කිරීමම් වශයෙන් අරමුණු කිරීමම් වශයෙන් ආරම්බන වශයනුත් එතන රාගාදීන්ගෙන් ශූන්‍යයි. එමනං ඒවයි ඒ ඒවිදිහයට නබාලනකොට ඒක කියනවා ආරම්බණ වශයෙන් ඒ අනුව මාර්ගය නම් කරන්නකපුළුවන් ක්‍රම තුනක්තියෙනවා ආගමන වශයෙන් සබන වශයෙන් ආරම්බන වශයෙන් කියලා. ඕකෙදී සූත්‍රපිටකය මේ තුනුම වාවිතා කළත් අභිධර්ම පිටකේ විශේෂයෙන් ආගමන වශයෙන් විත රයි මාර්ග සිත නම් කරන්නේ. හරිද ඒ කියන්නේ එයාගේ මාර්ග මාර්ගය ඇතිවෙන මාර්ගචිත්තවීතියේ. පරිකර්ම උපචාර අණ්ඩුවම ගෝත්‍රභූ කියන මූලික සිත්වලින්. විදර්ශනාවට ලක්පුනේ අනිත්‍ය දුක්ක අනාත්ම වශයෙන් විදර්ශනාවට ලක් වෙච්ච ස්භාවය පදනම් කරගෙනයි මාර්ගය නම් කරන්න. එහෙම මාර්ගය නම් කරද්දි ඔන්න බලන්ඩ උන්නස් නෝටික දැන් ගැබුරෙන් කොඩක් තේරුම් ගන්නට ඕනේ අටකුළුව උපරිමයුරෙන් තමයින්ගේ විස්තර කරන්නේ. විමෝක්ෂ මොකයනුවු මාර්ගය නම් කරද්දි. ධව තුනක්වේ වව විමෝක්ෂමක තුනක්වවා. සුංඥත විමෝක්ෂමකය අප පනි හිත විමෝක්ෂමුකේ අනිමිත්ත විමෝක්ෂමකේ කියලා. සුං්ඥත විමෝක්ෂමකයාවක් කොහොමද අනත්තානු පස්සනාව මුල් දැන දීලා. ප්‍රඥාඉන්ද්‍රී දියුණු එක්කෙනා ආත්මස භාවයක් නෑ කියන වගේ ඉස්මතු කරගත් තනම් සු්ඥත විමෝක්ෂමකේටාව. අවස්ථාවක්. ක්කානු පස්සනාව ප්‍රකටව ඉදිරි පත්වෙච්ච අවස්ථාවතද සමාධීන්ග්‍රිය දවුණුවක්කෙනගේ අප නීත විමෝක්ෂමකයකටාව එතනද සලුමදේ දුකයි කියල දකිනවන යාට නැවත නිමිත්තක් හැටියට ඉ ඉතිරි කරගන්නට යමක් නැති නිසා අනිිත්ත විමෝක්ෂමකයේ කියනෙක්ෙන අනිත්‍ය දර්ශනය වඩා ප්‍රකට වුණනාන අනිත්‍ය දුක්කානාත්ම කියන තුනෙන් අනිත්‍ය කියන දර්ශනය විස්සරහටාවන ඇතකට ඇතකෙන අනිත්‍යයි අනිත්‍යයයි කියනෙක ස්සරහට ආවනම් අනිමිත්ව විමක්ෂමුකට එනවා සද්දාායින්දී දියුණවෙක් කියෙන තන් එක තැනක මේක විස්තර කරනවා තැනක මේක විස්තර කරනවා මේ විදිහට අරගැනීමේදී ප්‍රධානක්‍රම දෙකක් මගින් මේ කරන්න පුළුවන් කියලා ඒ ක්‍රමය තමයි මේක්‍රම දෙක තමයි මේ තියන්නේ භාව වශයෙන් න තමාගේ කෘත්තය අනුව කොහමද මේක යෙදන කියන බලන ඒ අපි කියන सරස වශයෙන් सරසක ල ස්भाාව වශයෙන් මේක සුත වුණේ කොමන විච භාවය ම ච सභාවය ෘත්ය මිත් වශයෙන් තන මකද වෙච්ච කෘත්ය මේ අදී වශෙන් සර स වශයෙන් දකීමෙන් අපने මේක තේරු න්නට පුන් එහමනතාම් ප්‍රත්्य වශයෙන් න ති පක්ෂ වසයෙන් ලනවාන හරි අනුවම පටලුව කියදිකක් ගහතලගන ගන්නවන් මේ සභා වශයෙන් කොහොද ේතු ද මෙමනතම් ප්‍රත්තිනක වශයෙන් කහොමද ද කිය මේ ලපන්ඩ පුළුවන් න මේ වඩා පහසුවෙන් තේරුම්ගන්නට පුළුවන් හ එ කොටිදම් බල පළවෙන්නේ ස්වභාව වයෙන් බලද්දී සුත කොහොමදතු කහමද අනිිත් කොහොමද කිය බලදති න්න මේ දිර පේ සුඥ්‍ය තනම් රාධීෙන් සූන්‍යයයි කියන පදනම එතනක්ට ගන්නට පුළුවන්. ඒක සභාවයටකට රාගාධියෙන් ශූනයයි. අප නෙහිත වශයෙන් බලද ්‍රාග පාර්ථනා ආදී ශූන්‍යයයි. එහෙමේ වන්නෑ එතන රහිතයි. හරිද එත ඒ නුව ඒ විමෝක්ෂමුකේ දිරපට දකින්නට පුළුවන්. අනිමිත්ත විමෝක්ෂමුකේ ගත්තත් ්‍රාගාදී නිමිති හෝ නිත්‍ය නිමිති හෝ රහිතයි. මිත විම ක්ෂමුකේතුින් මාර්ගය ලබද අවස්ථාවේදී එකී මාර්ගය රාගාදී ීති මොනවක්කත් ඒ නෑ මාර්ගය තුළ රාගාදී නිමිති නෑ නිත්‍ය නිමිති නිත්‍යයි සුකයි සුබයි ආත්මයි කියන නිමති මොනවක්කත් එතන නෑ එහමනම් සරස වශයෙන් බලද්දී සුඥත අප නහිත අන මිත්ත මෙම දේට අපිට තේරුම්ගන්නට පුළුවන් අපි ගොඩ්ඩක් බලමු ප්‍රත්්‍යනීක වශයෙන් කොමද කිය ප්‍රත්‍යනයක වශයෙන් බලද්දී මෙයා ොකද අනු පස්සනාව වුණේ අනිත්‍යේ දුක් අනාත්ම වටත්දි අනත්තානු පස්සනාව ආත්මභාවය ස්වභාවයෙන් ගත නොහැකි බව අනත්තාානු පස්සනාව තමයි ඉප්‍රකට වුණේ. එහෙම වෙලා වකදී සු්‍යත මෝක්ෂ මොකයේ ප්‍රතිපක්ෂ වසයෙන් බලදි මොකට ප්‍රතිපක්ෂ වුණේ ආත්මයක් ඇත කියන ධර්මයට ප්‍රතිපක්ෂයි ඒගේම අපන හිතය ර්ථනාවටති පක්ෂයයි හමකම දකින්න දුකයි 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 ඉතින් හමේම දුකන දුක පර්නා කරන්න නෑ එහෙනම් ප්‍රකේ ප්‍රාර්ථනාවටඇති පක්ෂයි රි දැ බලමනි නිත්වම මෝක්ෂ මක මොකද වෙන්නන්නේ කියලා මන මොකක්ද වෙන්නේ අනි්‍යයයි අනි තයන ත නිමි තක්කටට ගඩ දෙයක්තිේ නොද නෑ එහම ලබපුකු මාර්ගේ රාධද නීිතිවල ින්න්සූන් යයි එහෙ වනාචච මේ බලඩ ක්‍රති පක්ෂ ධර්මය සංස්කාර නිමිත්ත අරමුණු කොට විපස්සන වඩන හෙයින් නිමිත්තට ප්‍රතිපක්ෂ වඩ බැහැම් ආපුමාර්ගය. පරිකර්ම උපචාර අනුලෝම මේ සිතකට සංස්කාර නිමිත්තක් තිබිය යුතුයි එහි අනිත්‍ය දකිින්ග නම් නිමිත්ක් නතිතන අනිතයක්ක් කොහිත දකි. එහෙම නම් මෙතනද අපිට කියන්න බැහැ මේක නිමිත්තට ප්‍රතිපක්ෂයි කියලා ප්‍රතිපක්ෂ ධර්ම වශයෙන් අනිමිත් අපට ගොඩනගාගන්න බැහැ මාර්ගටේේදී හරිද බෙන්න්න මේ නිසායි මේ බලන්ද පරිකර්ම අනුලෝම පරිකර්ම උපචාර අනුවම ගෝත්‍ර වූ මේ මේ පරිකර්ම උපචා අනුලෝම වලදී ොකක්ද ගරන්න මේ කාමාවචර කුසරලව ඥාන සම්පයුත්ත කුසල් මේවලදි මනවදවෙන්න විදර්ශනාව සිද්ධ වෙනවා අනිස්ති දුකණාත්මෝසෙන්ම් ප්‍රබලව දකිනවා ඒ දකිනකොට සංස්කාර නිමිත්තක් කරනකොටගෙන තමයි ඒවත් දකින්නේ එහනම් නිමිත්ත නැහැයි කියලා අපට කියන්න බෑ ආපු මාර්ගයේ නිමිත්තට ප්‍රතිපක්ෂයි කියලා කියන්න බැහැ ආපු මාර්ගයයි මාර්ගය නම්කිරීමේදී මූලික වරගන්න ආගමන ආපුවිදිහ ආපු විදි අපිට කියන්න පුළුවන්ද නිිත්තක් නැතුආාවකිව් එහම් ොකෙන්ද විදර්ශනාව වැඩුවයි. ඒක කියාගන්න බැහැ ඒ නිසායි අනිමිත්ත විමෝක්ෂමකය මාර්ගය නම් කිරීමේදී සැලතුවේ නැත්ත හරිද සමා උපකර්ම ගෝත්‍ර බූසිත්වල අනිත් දෙකනකොට කොහොමදර්තනාව පරිකාරම උපචාර අනුලෝම්වල සුත න ආත් ආත්මයක් තියෙනවා කියලා ගත්න තියකති බමතන ්‍යාත්මය නැයි කියලාර ගත්තකට සාධරණයි අනත්තානු පස්සනවිදිමකදද වෙන්නේ අනිත්‍ය දුක්ක අනාත්ම කියන ස්භාවෙන් අනාත්මය ප්‍රකට වෙනකොට ආත්මය ඇතැයි කියනක පක්ෂයිනයද आත්මය ත් හරිද හරි පනතේ බලන්ක ොකක්දගතය අනිතේ දුක්කානත් මොලින් මකද ඩා්‍රකට වුණේ දුක්කානු පස්සනාව දුකයි කියන අනනිතය දුක අනත් මමුලින් දුක තමයි ප්‍රකට වැට වුණ ඒ යෝගයාගේ සභාවය හරිද ඒ වඩ සරය හ කර ද න්න පුළුව තැනට විදිච්ච ප්‍රත්ති ධර්මන්ගේ සාව ව ලම ද දුකාන පස්සනාවට මුතැන ලැබුණ අනිත දු කනාත්ම තුළින් දුක කියන ධර්මතාවේ ප්‍රකටම වැටහුණ න ට ප්‍රාර්ථනාවක් තියෙනවාද මොනමද ගැ හරිිය කොට හැම දේම දකිනවන දුකයි කියලා ප්‍රර්ථනායිතිර වෙනවාද නමුත් මෙතැන තිමොකද වන්න අ මත්තයි මොකද අනිත්‍ය දු කනාත් මොලින් අනි්චයි හරි හැම දේම අනිත්‍යයි ඒන මෙතැන නිමත්තක් කැටට ගත උත්ක් නැත මන නිිත ප්‍රतिපක්ෂයි කිය මෙතන කිව් ඒ හරිද සාධාරද නිිමතක් නැතතා මොනවාද गොයා මේ මාර්යේද විදर्ශනා කළ නිமிතක් නතිදයක් විදर्ශන කළන්න පුළුවන්ද எனන නිමත්‍රतिපක්ෂයි කියලා කියන්න ළුවන්ද අ යනක නක රෝජන අඩුද සේක වෙනස් කරල හම පෙන්නනකෙ මකාද තියන එක. නෑ මෙතන එහෙම කිසිීම කලබලවෙන් අවශථාවයක් නෑ. අභිධර්මකමේදී මාර්ගය නම් කිරීමේ පදන මක් තියෙනවා. එම පදනමට අනිමිත්ත විමෝක්ෂ මුකය අනුගත නොවීම පමණයි. ඒක ළමයෙක් ඉපදනවා. මේ ඉපදිච්ච ළමයට. මේ ඉපදිච්ච ළමයටමනවද මොකක් හරි කියලා නමක් දා මේ අහවල් නම දාණ්ඩ දැ එච්චරයි ඇති වෙන නමත් දාගන්නවා නමු ඒක ද ළමයයි පුදුේ නෑ කියලා කියන්න පුළුවන් මය ඇති ඉපදිලාලඉන්නේ අපි ධර්ම ක්‍රමය අනුව ඒ ළමයට නමක් දාණ්ඩ දෑ හරි මෙයා සිංහල ලාමේ මේ සිංහල ලාමය ඉපදුුණන එංගලන්තේ දැන්යාට පොඩිසින්යෝ කිය නමදාලක ස්ට ගරන්න පුළුවන්දකයි පොඩිසිංයො කියක කකොම ඉංගසින් ිය බස ි ලියන්න බෑ හ ඉන්ද්‍රීසිේද නද එංගලන්තති මේ සිංහලලාමයාට නමදාදති පොඩිසිං කියලන්නන මේේ දන්නේ ස්මෝල් සිං එ්චර හරි ඒ අනෝ තමයි බයිනතු මේ අපි අරගන්නේ ල සේද මේ තුනනා අපට පෙන්නන්න පුළුවන් ඇයි පලසිත එන්නේ මාර්ගයට අංගුව එහෙමනම් පල සිතේදි ඒ ප්‍රශ්නයක් නෙමෙයි ඒ අරගන්න පුළුවන්.ඊීඟ දැන් සුද්ධිකපතිපදාවට අදාල ඉතිරි විපාගසි දක්වන කොට නමේ අරගත්තන දැන් පන්සේ හය අත්ත අතමොකක් දෙසකටාවේ ද න්න එක වම් පැත්ති ලිය ගන්නව ොල පන්සිය හය හතහට සුද්ධිකප්‍රතිපදාව යටතේ පන්සිය හය සුතයි පන්සිය හත අපන හිතයි පන්සිය හට රි පන්සිය හත අනිමිතයි පන්සිය අට අප පනි හිතයි රිගා ගත්තාදී වචනවලට විපාක කෑල්ලි තියෙනයචේද අන්තිම

පැත්තිෙන් ඔන්න ලියා ගන්ඩ පන්සිය හය කළඟද සුද්ික පටිපදාව ඒ කොටස්තුනයි සුං්ඥත අප පනහිත සොරි සුං්ඥත අනිමිත්ත අප පනිහිත එහෙමනං ඔන්න සු්ඥ මද සුද්ධික ප්‍රටිපදාව පිදිරිපත් කළා එම් ඊළගේ ොක්ද ඊළඟ පටිපදාව වෙන්ඩෝනි. හරිද ඊළඟ නායක්‍රමය වෙන්්ඩෝනේ එහෙම න පන්සිය නමය mukamuka oh, ah, sorry sorryng tahun kini gratisragakan Hai जाना पම जानेटने री मार्ගව ද්ික පටිපදාවයට තිම ඉතුරු ්‍යාන මාර්ග වලින් එන සිත්ට පෙන්නන්නට ඕන. මොනවද දුති අජ්්‍යානං තති අජජානං කතුත්තජ්ජානං ඊළඟට පංචකනයි යටති පටමජානම් පෙයාලම් පංචම ගාන හරිද එහෙමනම් සුද්ධි පටිපදාව යටතේ ඉතුරු ද්‍යාන සඳහ පෙන්නවයි කියලා මෙතන පන්සේ නමේ වම් පැත්තිෙන් ඔන්න ලියාගන්නයට ඇරිද ඒට අමතරව මෙතැ ටන් බැලූ ොගලන් පෙනේ සුද දුක්කා පටිපන ද බි්ඥන් සු තන් අනිමිත්තන් අප පන හිතන් ඒ තුනත් දලතිවා නේද එහෙමනම් මෙතන ඉතුරු ද්‍යාන අට විතරක් නෙමේ පෙන්නලතියන් ඒ දයාන අටයි විමෝක්ෂ තුනමත් පෙන්නලතිෙනවා ඒ තේරුණදක පන්සි නමේ හන්තර බලන්ඩ ganda padaan dutiantan pancaang padaman Pancaangan Pancaman hari de si hari de hilang get duka minnyanyadaang ganda apa nihkira ganda oke hi di සමාව එතන සි්‍රිසි හතරක් දෙතකොට දයන කියද හටයි ඇටයි මෝක්ෂ වි මෝක්ෂමක තුුණ ඇයටවරත්න සිතරයිහරි ඒ විසිට ම තනි තේදයෙන් විස්තර වෙලා තියෙන්නේ හරි එහෙම නං දැ මේ මේ සිත් ඔක්කොම ටික පන්සිය පන්සිය හය අත අට නමය කොක්කොම ආවේ සුද්දික පටිපදාව යටතේ හරිද සුද්දිික ප්‍රටිපදාව යටතේ එදන තවත් අපට කතා කරන්න දේවල් නෑ එහමන ඊළංග එක යන්්ඩෝන ඊළංග පටිපදා සඳහා පන්සිය නමය චේදයේ ප්‍රතිපදාව මොකක්ද මේ පන්සිය නමය චේදයේ ප්‍රතිපදාව මොකත්ද මේ හැම තැනම පන්ස න මේ චේදේ පුරාවටම තින දුක්කාක් දුක්කා පටිපදන් දන්ධා ච්චක් නේ එහෙම නං ඊළග චේදය ඩෝනේ ඉතුරු ප්‍රතිපදාතුන නේද न किपा विजञन सुका पाि विज्ञनुकापाटीन किपा विज्ञानई नहीं ना मेंडुपा स धन ला, ला। स देख तुना हरहाया था अट ध्यानाई हद्यान सुन्यताने मि अपा नहीं के मौक्ष्य तु ला इनने दुकाि पन धदा विज्ञ याटते एक नतना

විමෝක්ෂමොක තුනයි. හොඳ ඉහෙනම් මට කෙනෙක් කියන්ඩ මේ පන්සිය දාහයචයේදේ අපි දීග කර ලිවනම් මුළු සිද්ගාන කීයක් කොතන කැටි කරලා දොය තියන්නේ හැයිද හොම දෙ එක හදැන්නේ? හ මේ එක ප්‍රතිවදාවකට එන්නේ විමෝක්ෂන සමගින් විසි හතයිකට මෙතන මුදු ගණන් හතර බලන්න මෙතන පටමජානන් දුතිරජානන් තයජාන තතුත්්චජ්‍යානන් ප ේතවොට චතුක් නයේ හතරමාව pahamwa hilang pada tun tunai hilang sunya tun namanyamanng atau य Ok

ग मार्गेट අनුව पाले नाම් කරනට වෙන්න मार्ගසිත माග ගමන අनුව පලසිත नाम करර මना विदर्ශනාගමने सुन्यताයි और विदर्ශනාගමන්නේ गොම දෙන්නේට सुन्यත වෙන්න පුළුවන් අනි ිත වෙන්න පුළුවන් අප හිත වෙන්න පුළුවන් ඒ ට හහිට ඒගේ තැනට අනුරූපව. මාර්ග සිත සුනඥතැෙන් පුුවන් නිිත්ත වෙන්න පුළුවන් අපන හිතවෙන්න පුුවන් ඒ පල ක්විදර්ශනා ගමනය එකට අනුවයි මාර්ග සිටේ තියන විමෝක්ෂ මොුණද හාපු පැති දෙකයි නතිබුණ. ඒ දෙකට අනුව සු්‍ය තනිමිත් අපන හිතෝ අපිහි අනිමිත් සුන්ඥත කිය අපිට ගන්න පුුවන් මාර්ගා ගමනයට අනුව පලසිට අපිට ලබන්නට පුළුවන් සු්ඥත පලේ නිමිත පලේපනහිත පල මෙතනත් සු්ඥත පලයේ අනිමිත්ත පලේ අපනහිත පලයේ කියලා පරගන්නටක පුෝඩක් සමාවිදස එක තේරු මාර්ග සිත අපට ලැබුණ සුංඥතයි අපපන හිතයි නේද විදර්ශනා ගමන අනුව මාර්ග සිත අම් කර අපට මාර්ග සිත හම්බුණනේ සුංඥතයි අපන හිතයි කියලා. එක අවස්ථාවකදී සු්ඥත මාර්ග සිත ලබපුහාම ඒ මාර්ග සිතරනුව සු්ඥත පල ලැබෙනවා. හරිද අප නහිතාවනන් අප නහිත පලේ ලැබෙනවා අනි මිත්තාවනන් අ මිත පලය ලැබ හරිද මේ හරියට අර අර හිරුලු පැළඳවාට පස්සේ සේලු වර ප්‍රසාද හිමී හරිද රාගදීගෙන් කෙසුගෙන් ස බැවි සත රදෙම නතිබවි අනි මතයි කෙ රගදී කලෙස් කහි පර්ථනා නැති බැවි අපන හිතයි කෙ හරිද එත කොට දර්ශනාවේ දී අනනිත්‍ය දුක්කනාත්ම තුනම අනිතය දුකකානත් මේ තුන්ේ එකකාහ සමා යිති අවසාන වටේ ඉන්න තුන්දනම වගේ හරි අපිතතුමක ද මේක මක්හරි තරගයක් කියල මොවාදප කියන්නේ මොන තරග ද මේකර වඩ සුදු වරගන්න අපිතමක රූප සුන්දරී තරගගේ ලෝක විපාාව ලෝක රූරැජින තරගේ නොයාාව දැන් එතන දී අවසාන වට එක සිින්න ඔක්කොමලා හැමෝම ලස්සන තමයි ඉතිී හරි ඒගේ මේ විදර්ශන විද අනිත්‍ය දුක්කානාත් තුන් දෙනාමති මේක මේක විදර්ශනාවට අපි අරගන්න තිලක්ෂණය මේක අවල් එක ලොකු යහවල් එක කුඩයි කියන්න බැහැ. එතකොට දැ එහෙම කරලා හැබ එකක් කෙනට වැටහෙන ආකාරය කෙනෙක්ට අනිතව වැට පුළුවන් අනිත කෙනට දුක් වැටෙන් පුළුවන් නිතක් කනට නත්ේ ඩ පකට වන්න බලුවන් එහෙම නයි කියලා ඒ භාවිතා කරපු බහුල කරපු දධර්මය තමට ප්‍රකට වෙන තමයි. රි දැන් කොහොමහරි කරලා අන්තිමේදී මෙතැන අනිත්‍යේ දුක්කා අනත්ම කියලා තුනක් තිබනට මේ තුනම එක යෝගයකුට ප්‍රකට වෙන වනමේනේ ඒක එකයි ප්‍රට වෙන්න කොට අනිත් දෙකත් එඒයා සමානව පැන් ලබනවතමයි. නමුත් එයා ඒ විමෝක්ෂ මොකේ කියලා එකක් හඳුන් වලදීල තිෙන තුනමින් විදර්ශනා වැඩුවට එයායට වඩ පකට වන්නේ එකයි හරිද. දැන්ර අවසානටේ තුන් දෙන්නේ හිට අට ති කවු ට ති ක කියන ජග න කරන්න ඒ අදහන්ස න නිත් අය මහා කැතයි කියලා හැමකි වන්නේ මේනේ හරරි ජය හම ලාඟට කටු පඳට පස්සේ යාට සියල් වර ප්‍රසාද හිදිි ගමි වෙනවන්නේ හැම ඩුස් පට් එකට මාරාධනා කරන්න එඒයාට අරක්කද මේකද ඔක්කොම තියෙනවන්නේ හනි ඒ වගේ දැන් සමාපත්තිවි දැන් දැන් පසිත ලබද්ද මොනහරි ක්‍රමයකට තම මාර්ගය ලබුවට පස්සේ. ඒ මාර්ගයම් පස්සේ පලසිත නම් කරන්නේ මග්ගා ගමනේඩ අනුව ඒ මග්ගා ගමනයට අනුව පලසිත නම්ගරද්දිි පලසිත ආකාර තුුණකටම නම් කරන්නට පුළුවන් සුන්ඥත අනිමිත්ත අ අපන හිත. ඇැබැයි මේ ක්‍රමය මේ විදිහට දක්වන්නේ මේක්‍රමය මේ විදිහට දක්වන්නේ. මාර්ගයට අනුව ඊීලංගෂනයේ ඇතිවන පලසිත සඳහා පමණයි. එහෙම නැතුව ඊට පස්සේ ඇති කරගන්න සමාපත්ති වීතියකදී එය ඒ ආකාරයෙන් විය යුතු නැහැ. සුඥතයෙන් පලසිත ලබාගෙන මාර්ගසිත ලබාගෙන ඊළගට එයටට සු්‍ය ත අනිිත් පනිි ඕන විදිකට පල සි ගණඩත් පුළුවන් එමනැත්තම් පනි අවස්ථාවේ සමාපත්තිවීතිය දකිද්දී යා සුං්ඥත මාර්ගයේ විදිට සු්ඥතොරි සුං්ඥත පලයම මුලාවස්ථාවේ ලැබුවට දෙවිනි අවස්ථාවය පලමනවද සපතිවීතියකට යත් දිහට අනිමිත් විදිහට එන්න පුුවන් තුංගනි දවස්සක යා සමාපත්ති සමවාදීද අපන හිත වෙන්න පුළුවන් උදේ සුන්්ඥත වෙලා හවස අනිමිත්ත වෙන්න පුළුවන්. ඒ ඒ වෙලා විදි සමාපත්ති වඩන කොට හනි ඒ අනුව විමෝක්ෂමක පලසිත නම් කිරීමේදී විමෝක්ෂ මක තුනම අනුව නම් කරනවා කරද්දි අර මාර්ගාගමනය ආවේ දෙකෙන් කියලා. ඒ පදන මේ ගත්තොත් අපිට පලසිට හයක් මේ විදිහට අරගන්නට පුළුවන් හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ පලසිට කියන ඒ සුන්ඥතෙන් ආපු එක්කෙනට සුන්ඥත පලසිත විතර මයි තියෙන්නේ කිය එක. ම අදහස් කරගන්න එපා සුජ දෙැන් ආවත් එයාට පලසිත සමාපතිවීයකද අනිමිත්ත වන්න පුළුවන් අපි හිත හැටියට ගරගඩ පුළුවන් ඇයි අනිත්‍ය දුක්ක අනාත්ම කියන ධර්මතාාවයෝ එකහා සමාන බලයෙන්ඉන්නවා ඒ පුද්ගලයාගේ පෞද්ගලික පුරුව වෙනස්දීම නිසා යා ඒඒ පුද්ගලයාට අනිත්‍යද දුක්කද අනාත්මද ඉදිරිපත්වීම වෙනමකාරණය සිත पගාව තරු ගන්නට පු द कोතर සි දपල තියෙන नक्්‍රम वින් සुदधි पටිප කතා शुदध का सnyaතත पි pada शुदपानी හිත अपन හිත पි प කියලා මේ न්‍රम पांगතම पिසर හटන්නේමත කරග डपा ंग अ शुद्धि का पटिපदाविंगपा ප य වෙන का अ पनला दुना සිත कහොමද विස්තर कर ලतीන්න කියला उस दुका පටिපदा दा बिज् विයට හ य त्रतििපतना වෙනමදාගන විට අප कහමට पුව ध्यान ब සිना මता පදා හතර මාරම්පෙන්වා විමෝක්ෂමක තුන මාරම්පෙන්වා එහෙම නං පන්සේ හ එඉඳදල පන්සේ දයි වෙනකං සිත් එක සය අටක් අපි විස්තර කරලා තියෙනවා ඒ තුන සුනඥතයි අනිමිත්තයි අප නිහිතයි කියලා විමෝක්ෂමකක් තුනම අදාළ වෙලා තියෙනවා සිත් ගණන එකසය අටක් තමයි ඒ කේද හතරක් තුළ බොුණු කරලා තියන්නේ ේදටුව කියන පරල තියාගන්නටම ඕනේගටම්පසතිරතාවවිට තියනව විමෝක්ෂමු දර තියාගන්ඩ හිතාමතරවි padaදාව hari ini ilang ඒ සුද්ික පටිපදාාවවෙද තකොට එකසි ටක් කොන්න අපිට පන්සිය හයන්දර පන්සිය දායවෙනකම් ගොුණු කරලා තියෙනවා තැ සුද්දිික පටිපදාව විතරයි සිත්වසයෙන් අරගෙන පෙන් මේ අඳගඩ කියලා නමුත් අනිකුත් ප්‍රතිපදා මේකේ අනිකුත් ප්‍රතිපදා ඔක්පොම ඒ විදිහටමයි ඉතින් ඉස්සරහට එන්නේ ලෝකෝත්‍ර කුසල් සිත දක්කපු විදිහ මතකනා පල සිතත් ඒ විදිහටම තමයි ඉස්සරහටාවේ ඒ අනුව ඒ එකක් වෙනවෙනම විිස්තර කරන්නමක් කාලය ගත්තේ නැහැ එකකො සුද්ි පටිපදාවෙන් සිත් එකසිය අටක්ෙනක අපිට අනලයිස් කරන්න පුුවන් ඊළඟට සුද් දෙවැනි පටිපදා දෙමනි නායක්‍රමේ සුද්දිික සුන්්‍ය නායකමයට දුණන වදාවේ පන්සිකොල හේඉඳල පන්සිය දාහත්තර වෙනකම් පන්සසියෙකොලා තියෙන මොකද පටමත්ජානන්ග දnya sunyataවිpak sunyataොහිදි padaමජනසnyataවිpaktan ganඩ මමන තේරෙන ති කියලා හිතනවා පන්සිය දහ නේදී palaමනිනසල සnyaතමයි අ විපාකය හිතයි පන්සය ද තංන ියගඩන පද තර ඉතිරි धන සි තटिंगය සनතයි මේ සුද්ි සුතන සුද්धික සුත භාව විතර ඉදිරිපත් කරන්නේ කොටනති පටිපදාව කියන්නන්නේ නැහැ වෙනනමකවත්න සුද්දිික සුඥතන ඒනයික්‍රමමතක කරන්න දෙෙපා ඒ අනු එතනද දි්‍ර විමෝක්ෂ මක දම මෝක්ෂමක තුුණ සඳහාම මේ ද්‍යනටෙන් ඉදිරිපත් වලලාතිනවා එනම් එතනද මවාද තියන ධ්‍යන සිත් නමේ මගත්තක් ප්‍රතිිපදාා නැහැ ඇයි සුද්ික සුඥත නිසා ප්‍රතිිපදාව ගත්ති නෑන ඒනම් විමෝක්ෂමුකතුුණයි නවරත්තුුණන විසි අතයි එහමනම් පන්සය දො එකොලහ දොලා දාතුන දාහතර තුළ සිද इस हतक पत कर यह तमाई दे नाम शु्ि का सुनत तुरी ना में मुकाशुद्ि का्यतवट करना म सुन्यत प्रति पदा न ඔලන් එතන සේ තැන සු්ඥතද අනිමිත්ත ද අප පනිහිතග කියල දැන් ඉියඳ ගන්නඩක් පුළුවන් දැක්කාම අල්ල ගඩක් පුුවන්නද වචනවලද ඉරියඳ ගණ්ඩෝන උසලය මොකද ඒ අනුව විපාකය මොකක්ද ඒ අනුව මුළු සිද්ගාන කොහොම දරගන්න ජාන නමයයි ප්‍රතිපදා හතරයි විමෝක්ෂ මොකක් නයි එමනම් පන්සිය පහල වේ ඉඳලා පන්සිය දාානමය වෙනකා මුළු සිද්ගාන එකසිය කටයි එමනන් දැන්ගන තුග නි නායක්‍රමය සුද සුන්ඥත පටිපතා. එමනන් අතරව නි නායක්‍රමය වෙන්නේ සුද්ධික අප පනිහිත සුද්ධික අප පනිහිත. එහිදමනවද වෙන්න අප නහිත භාවය විතර නම් ති පදාවනෑ ධ්‍යාන නමයි ්‍රතිපදානෑ විමෝක්ෂම කුක්තුනයි මුළලු සිද්ගාන විසිහතයි ඒ දාංක පන්සිය විස්ස විසි විසි දෙක විසි තුන්න පන් වි කුසල අපන හිතයි විපාක අපන හිතයි

apa pada nih pada apa bawai pada bawa pada dannya apa pakaimuka කා පටිපදන් දාභිඥ අපනහිතා අන්සේ විසි පහේද අනිමිත්තන් පන්සේ විසි හයේදී සුඥතන් විසි හතේදී ඉතුරු ද්‍යාන අට සඳහාවි මෝක්ෂමකුතුුණම අන්සිය විසි අටේ දී ද්‍යාන නමේ සඳහාම ඉතිරිපති පදාත් වන එහෙමනං පස්සනනායකම යටති අප නහිත ප්‍රටිපදාකි වහම ධ්‍යන ප්‍රබේද නමේ මරන්තියෙනවා ඇති බදා හතර මරන්තියෙනවා විමෝක්ෂමුක තුනම අරන්තියෙනවා මුළුගාන සිත් එකසිය අටක් විසිතර පන්සේ විසි අට කියීන චේද තුළ සිත් එකසියාසු එකසිය අටක් විස්තර වෙලා තියෙනවා කලප කහොමදැල්පේ ධ්‍යන ප්‍රේදය අල් ගන්න ඉසල්ලම ධයනකීියයක් මෙම එකයේගේ නෛක්‍රම යට විතර වවා කි ඇම ප්‍රේදයකම ්‍යයන නමේ විස්තර ව. ප්‍රතිපදාව තමයි සහර්‍රබේදවලට ආව සමහරයවට ආවිනේ. හරිදතකට අපතු ඇංගල ිපිති පදාතරම ගන්නා ැතිතැන්වල එකක් අපිට ප්‍රතිපදාවක් වත් ගන්න එපා. විමෝක්ෂමුකතු නම හැම තැනකකිින් ආවා එහෙමනං යනුව ගලපන්න පුළුවන්. ඔය ප්‍රතිපදා ඔය නයක්‍රම පහයේ සාරන්සේ අරගත්තනන් මෙන්න මෙහෙම අපිට දක්වන්න එර පුුවන් ඒේද පන්සේ හය ඉන්දල පන්සේ ද අය වෙනකං සුද්ිකපටි පදාවින් සිතකසියාටත් විස්තරව වුණා. එකොළ හහිංජල පන්සිය දා අතර වෙනකං සුන්්තිික සුන්්ඥත නාෛක්‍රමය යටති සිත් විසි හතක් විස්තරවුණා. සංගෙන නාෛක්‍රමය චේදංක පන්සිය පහළවේන්දල පන්සිය දදානමය වෙනකං සුං්ඥත පටිපදායටත සිත් එකසිය හටක් විස්තරවුණා අතරවැනි නාෛක්‍රමයේ යටති කේද පන්සිය විස්සේඳල විසිතුන වෙනකං සිත් විසි හතක් ගොුණු ගුණා පශවනි නායක්‍රමයෙන් චේද පන්සී විසි හතර ඉඳල විසි අට වෙනකං අපපනහිත ප්‍රටිපදායටති සිත් එකසි අටක් ගොනුනා එමනම් මුළු සිත්්ගාන මුළු විපාක සිට්ගාන තුන් සය ඇැත්තේ අටක් විදිහට දම සංගනය දිරිපත් කරනවා මේ තෙක් කතා කරපු නෛක්‍රම යටතුයි. ධ්‍යන ප්‍රබේද නමයයි කිවේ චතුක්ක නයෙන් තරයි පංචක නයිම් පහයි එතන හතරයි පායි නමයයි ප්‍රතිබදා හතරකිවීම කකද දුක්කා පටිපදා ද ාභි්ඥා දුක්කා පටිපදා කිප්පාවිග්ඥා සුකා පටිපතා දන්දා භිඥා සුකා පටිපදා චිප්පා විගඥා. විමෝක්ෂම කුතුුණමනවද සුඥ්ඥත අනිමිත්ත අප පනිහිතර මේ තමයි ලෝකෝත්තර පලසිත්නතන් ලෝකොත්තර විපාක සිත්්ටික මේ ප්‍රධාන නයක්‍රම පහ යටතේ විස්තර වෙලා තියෙන ජනිත. ක්‍රමය අහිත නෝමික ලියගන්නට ඇති කියලාඊීලඟට පන්සිීෝ විසි නමේචේදත් කරන්න. පන්සිය විසි නමේචේ දය අපි ඉිදිරිපත් කරනවා. දීසති මහානයා. ඒ තුළ අර ලෝකෝත්‍ර කුසලේයට ඉදිරිපත් කළා වගේ මෙතන ද ඉදිරිපත් කරලා පෙන්න නව තවත් ධර්මකරුණුත් පන්ේ විසි නමේද ධර්මකරුණුත් දහන් නමයකි අතති විස්තර කරලා පෙන්න නවයිතකොට ලින් සිත්වල විස්තර කරපු ද්‍යානන් කියන තැන කත්ය අරගත්තම මෙතන දහනමය තන ධ්‍යාන කියන එකයි විස්සයි එමනම් පද විස්සක් යකත මේ විමෝක්ෂමක තුනම අරගන නැවත විස්තර කරලා තියනවාසියේ විේද සුන්්‍යතන් අනිමිත්තං පනිහිතන් කියන විමෝක්ෂමක තුනම අරගන පෙන්න්නනවා මොන අටද පෙන්න්නන්නේ තවත් පද දහනමයක් යටට මේක යෙදෙන්න්න පුළුවන් කියලා ද පද මgang ාවි සතිප්ටා ාවි සප සම්මපදාන භාවි ඉදදිපාද භාවිද, ඉන්ද්‍රිය balang Bojanggang, සcca සමang, දම්mbang, Khanන්ang vaතang dhaාtung rang පang වදන, ලොකුත් තරං නෑොරි සඥං චේතනං චිත්ත දාානය යතුරු කලින් කතා කරපු ජානන් කියන එකත් එක්ක මුළු ගාන විස්්සයි එ අරිතලින් කතා කරපු තුන්සිේ හැත අආකාරය තව විස්සකින් වැඩිවෙන්නට විසි ගුණයකින් වැඩිවෙන්නට ඕනි ගම්ම සංගනයේ ඉදිපත් කල තිය මුළුනය ගාන හෝ යන්න එතන නුත් නව තින්න තවත් විස්තර කරනවා ට අධිපති ධර්ම දක්වනවාතිහ චේදය අධිපති ධර්මවෙලි මනවත සන්ද වි විමන්සානය අධිපති ධර්මවෙන්නේ ඒ පන්සිතිහ චේදේදී විපාකේට අධිපති වෙන ධර්මටික පෙන්න්නනවා वा ब यस्म समय उत्र जानंबा ियानि अपछेगामी जिि ता नंपा पटमा ुिया पत्िया विचे काम में पै न परमंजानं सपवी रति दुखका ටिपादन ददा विज्ञान चदा दीपतियन कस्िन समय पास हो्या विखप हो तिमे दम्मा पुसला पुसले विस्तर කला इටपाससे. ස්සේවල කොත් රස්ස ු ලස ක ජනස්සක කතත්තා භාවිතත්තා විිපාකන් විශ්්‍යව කකාමහි පේයාලම් පටමජානගු සපද්‍ය විීරති දුක්ක පටිපන දාභග්්‍ය සුං්‍යතන් ජන්ධාධිපතිීයම්. දකොට අර කලින් කතා කලා විදිහටම සුද්ධිකපටිපදාවෙන් කුසලය සුද්ධි පටිපදාවෙන්ම දැක්තුව විිපාකයේ දක්වදි සුද්ධි පපටිපදාවට සුංඥතයත්ති කහු කරලා පෙන්වා. ු සලය ත් අධිපති භාවය පෙන්නවා විපාකයටත් අධිපතිභාවය පෙන්නුව චන්ද අධිපතෙයි යන් කියලා. ඇරිද ඒ පන්සිය විසි නමය ගැන් මෙතන විශේෂයක් තියෙනවා. ඒ තමයි අපි කාමාවචර කුසලේ ඉදිරිපත්කිරීමේදී මේම අධිප්‍රතිභාවයක් ඉදිරිපත් කරගෙන ආවිල් නැහැ. න මෙතනදී අධිපතිභාවයක් ඉදිරිපත් කළ ඇයි ඒකට හේතුව මෙහෙමයි විස්තර කරන්න ප්‍රධාන වචන දෙකක් අපිගෙන ගන්න ඕ ආයුූහන කාලය සහ විපච්චන කාලය කියන එක ආයූහන කාලය කියන්නේන්නේ කුසලය හරි ඔක්සලය හරි පැස් කරන කා කරන කාල කිය අපිගෙනවා රැස් කලා කම්මස්ස කතත්තා උපචිතත්තා ආයුහනය කළ කායේක කියන කුසලේ හරි කුසලේ හරි පැස් කරන කාලයතු විපච්චන කාලය කියන පල දෙන කාලනම් පැසෙන කාලයේ සමහර කර්ම ඒවෙලාම විපාක දෙන්න න යම්දිිස කාලයයක් ගත වෙනොත් එක පැහෙන් ඩෝන කිය අපි කියනවර ඇරල්මනවාද මීරාටික පැහෙන් ඩෝනේ හරියට ගාබාාවට පත්තෙන්ට නගේ වගේ එතකොට කාමාවචර ඩප පාවචර අඩුපාවචරක කියන ්‍රයි භූමික කුසලයෝ අයයුහන කාලයෙන් එක්කම ඒකම පිටි පස්සේ විපාකය ලබල දෙන්නේ නෑ හෙම නියමයක් නෑ කාමාවචර කුසලයක් කලො ඒක විාකයේ ඊළංගෂනය ඇතිනවචට නමයක් නෑන ඒ නිසා කාමාවචර කුසලයට යම්දිසි අධිපති බවත් තිබුණා වනත් ඒක විපාකයට ලබා දෙදන්නට හැකියාවක් නෑ වචනටමේ නමුත් ලෝකෝත්‍ර එක කරන්න පුුවන්ඇයි ලෝකෝත්‍ර කුසලේදී තමාගේ විපාකය අකාලිකයි ළඟ ශනේ ලබාදෙනවා මෙහමනම් කුසලේ අධිප තිභාවයක් තිබුණන ඒක නිරයාසයෙන්ම විපාකයට එක පලසිතට උරුම වෙනවා අන්න ඒහේතුෙන් ලෝකෝත්‍ර විපාකයට අධිපතිබාවේ ලැබෙනවා ලෝකෝත්‍ර කුසලය තුළින්ම ට ලස්සන උදාහරණ ුද දැං අපි සාමාන්‍ය තැනක දියව නිකං මොනහරි ඩස් පින්න එක තියන කුණුටික ගිහිල්ල ලියට දා ගන ගුරක් හල ගන්නක් හබවාම ඔ ය කොලටික වවි ඩිදක තුනක් ඇතුරද පචිලා යන ඒක පච්චිරා ග හිල්ලා ඇති එ කෙතර ඉින්ද ිල කියයා ලුපිකත්ත උනගේ හගන එච්චර තනි වෙරයි හරිද අප ඊළග විනාඩි දහහිද ගිහිල්ලා අතන්ට බැලුවන් මේටි පිච්චිලා ගෙනලා ටක පිච්චලා ගින්න නමිලා පොවුති එච්චරයිති තන ිමට අත් තේල බැලුවත් අපිට එතන මහරස්නයක් නෑ ඒතිගේ එක මේ රස්නෙත් ඔක්කොම හිදිලා ගිහිල්ලා. නමුත් ලෝකොත් මහා ගින්නක් ඇතිවුනාන. අපි දවස් ගානක කුණුවක් පවු කරලා මහා ගින්නක් ගහගත්තනන්. එතන ගින්න විනාඩි පහක් ඇතුළට ිහිල්ල අත තිබොත්යේ ඒ අපි පිච්චෙනවා යි විමත් රනේ අර ගින්න නිමේගියත් රස්නයන් තවදුරටත් පවතිනවා වගේ ඇයි ඒ ගින්න ඒතරම් බලවත් ලෝකෝත්‍ර කුසලයේදී ලෝකෝත්‍ර කුසලයක්ත් එක්කම විපාකයේ ලැබෙන නිසා අර රස් විපාකයටත් ලැබෙනවා ඒ නිසාම කුසලේ තිබිච්චා අධිප්‍රතිභාවය විපාකයටත් ලැබෙනවා කියර විස්තර වෙනවා ඒක ලෞකික කුසලයකදී වෙන්ම නෑ ඇයි කාලය වඩා දීර්ගට් නිසා ඒ අනුව පන්සිය තිහ තිස්සක තිස් දෙක කියන ඒවා වලින් පන්සි තිහ චේදේදේ දුක්කා පටිපදන් දන්දා භිග්ඥන් සුඥතං චන්ධාජිකතයා තිස්සේදී දුක්කාා පටිපදා දන්ධා භිඥ්ඥන් අනිමිත්තං ජන්ධාධිපතයියා. ඉස් දෙකේදී අපපනිහිතං චන්දාාධිපතීයන් ඒ තුනට මදාළ වෙච්ච පුසලයමොකක්ද දුක්කා පටිපද දන්දා භිඥ්ඥන් චන්ධාධිපතීය එඒ අනුව ඒ චන්ධාධිපතීය බව විපාකයට ලැබනාා හැබැයි විපාකයේ තුළ සුංඥතත් තිබුණා අනිමිත්තත් තිබා අපනනිහිත විමෝක්ෂමුක තුනමත් ඒ හම ලාවතදිම හරචන් උසලේති විච්ච කන්දාධික තිබාවය පලසිතට ලැබුණාමයි. ඒ බව පන්සිීතිය තිස්සක තිස්දක කියන චේදවලින් පෙන්නලා දෙනවා. ඊට පස් පන්සිීතිස් තුන තිස්හතර චේද දෙකෙන් ඉතුරුතික සම්පූර්ණ කරනවා. ඉතිරිධ්‍යාන ප්‍රබේධාට සඳහාත් ඊළඟට ඉතුරු ප්‍රතිපදා තුන සඳහත් ඒක දක්වුණු. එහෙමන මේ විදිහට, दි प जञ चजीति කියना स पි प नक्්‍ර में යටතිद ध्यान සිनाම विස්තර කළ ප්‍රति प අතම जञनना විमෝक्षमनाම जञनना चදजीපति යට्याාව එම න තන න අතර नासी अटईद ट adalah balaham itu tapi de 80an tanda di kata agar naikgal 80an perda paha padanya pada apa nih kita apa seperti pada හරිද පන්සිති හෙද පන්සිතිහතර වෙනකන් තින් සුද්ධික පටි පදාව ඒ විස්තරවෙන්න චන්ධාධිපතියට තිබී පොගොල්ල චේධර්ගෙන ඉරිගා ගණ්ඩෝනේ ට පන්සිේති හෙදල තිස්සතර වෙනකන් සුද්ධික පටි පදාව යටතේ චන්ධධිපති පති පහේතිස් අට වෙනකං සුද්ධික සු්ඥත පටි දෙවෙනි පටිපත් දෙව නායක්‍රමේ. ඒකත් හැබැයි චන්ධාධි ප්‍රතිමයි චන්ධාධි ප්‍රතිමයි ඉරිකාගද. පන්සිතිස් නමේ ඉඳල පන්සියහතලිස් තුන වෙනකන් ඟ නාෛක්‍රමය සු්ඥත පටිපදා කත් ඡන්ධාධිපති අයටතමයි ඊඟ ඊළඟ නායක්‍රමයස් හතරඉන්දල පන්සිය අතලිස් අත වෙනකං සුද්ධිකා පණ හිත ඒකත් ඡන්ධාධිපති අටතමයි ඊඟට අවසාන නෛක්‍රමය පන්සිය අතුලි සට පන්සිය පනස්තික පනහිතපතිපදා ඒකත් ඡන්දදාාධිපතියට තමයි එතනත් සිත් එක සයාටක් විස්තරවුණා එහෙම නං චන්ධාධිපති අධිපති බවත් සහිතව ලැබෙන විපාකසිත් ගණනත් තුන්සිය ඇත්තේටයි. එකේ කනයික්‍ර මේේයට දිදපට මෙහෙම කළපන්නට පුළුවන්. ඒතකොට චන්ධාධිපති ලෙසි ලබෙන විදිෙන තුන්සිය ඇත්වයට එහෙම නං මේ තුන් සය ඇත්තයට, ිපතිධර්ම හත්තර යටතතිෙන් බලනවනන් තුන්සේ ඇත්තට හතරෙන් වැඩි කරන්න ඕ. ඒ විතරකුත් නෙමේ. ඒක වීසති මහනයියට තිදානවන එතන පද දෙසීයක් තියෙනවා. හෙමන එක දෙසීෙන් වැඩි වන්නවා. හෙමනං අධිපති ධර්ම හතරම වීසති මහන අයට ත කතාරදදි තුන් සේ හත්තයට වැඩිකීම හත්තර වැඩිකරීම දෙසීය තුන් ලක්ෂ දෙදා සාරසීයක් ප්‍රබේදගත කරන්නට පුළුවන් මෙච්චර ගාන ප්‍රබේදගත වුණේ සෝවාන් පලසිත සඳහා පමණයි තාම අපින්න සෝවාන් පලසිතේ එහෙම නං ළඟට පන්සිය පනස් හතර චේදය ඉතිරි පලසිත් සඳහා දි කතා කරනවා පෙරළගට පන්සිය පනස් හතරචේදයක පනසත්‍රචේදේද පොති ටයිපිර එකක් තියෙනවා ඒ ඔගොල්ලෝ සිංහල පැත්ත බලාගෙන හරි ගස්සගන්න මං මේ සඳහන් කල තියෙනවනේද මේ අන්්‍යතාවින්ද්‍රියන් කියලා තියන කපලා ඒක අන්්‍යින්ද්‍රියන් වෙන්නට ඕනේ සිංහල පැත්ත බලල හදාගන්නට හයවැනි රෝලේ තිට තිෙනන அතිீலைයි அ ට தනි වචන පලි දෙකට හිල්ලතිෙන් ඒ அඥාතාද්‍රිය කියන லலති ඒ அතාාව සිහල ப பට பேனே තන அ ந்த්‍රிய කියீழ න්නටோ கப்பල කරணා කරලා හදාගන්නට පොத்தේම කතා කරන්නේ එක දෙක තු හතර පහ අය වනි සහ හත්වනි පේලියයේ තියන අන්‍යාතාවින්ද්‍රියන් කියන වචන විතරයි වෙනේ වය වෙනස් කරන්න පා පන්සිය පනස් හතර චේදයේ තුන හතර පහ හයවනි රූලෙ සහත්වනි රූලට කියලා තිනවන අන්‍යතාවිද්‍රියන් කියලා ඒ කපල අන්්‍යින්ද්‍රියන් කියල ලයාගන්නට ළඟට දැම් මේක මොකක්දම මේ දුතිාය භූමියා පත්තියා තතියාය භූමියා පත්තියාා චතුත්තාය භූමියාපත්තිය කියන අපි දැමචර වෙලා කතාගරම සෝවාන් මාර්ගසි පටමයි භූමයාන දැන් එහෙම නම් පන්සේ පනසත්‍ර කේදෙන් දුතිය තය චතුත්තය කියන සකදාගාමී අනාගාමි අරිහත් කියන පලසිතුනම විස්තර කරලා තියෙනවා ඒ පලසිගේ හැමහකදිම යෙදිල තියෙන් ෝනේ ොකද දෙ ඕනේ මෙතැනද ගෘති අයභූමයා තති අයභූමය තතුත් අයභූමය ඔක්කොමමා ඔක්කොම ලෝකොත්‍ර සිත් කියියද? muka ketingan muka ह म मद मा अ माो केद nya Ima an tanya Samdri anannya tanya Samdri ini itu nih anannya tanya Samdri itu tiket paha සි හයි ෙතින්නේ මොන ඉ්‍රියද අතිමසිතවෙච රිත් පලසිේමොකද ෙදන්නේ එ කොට taria ham ini Ari pala kali gan menangang pan panasCDansi panas Hai di, di badandanyatazir he තේසන් දම්මානන්න තේසං අතාාවීන දම්මාන අා ප්ඥා පජන වියෝ පවිෂම දිහට විස්තර කරලා තියෙනවා අාතාවින්ද්‍රියට පලවිනි වතාවටයි හම්බ වුණේ අනතස්මී තිද්‍රිය විස්තර කළ මටමතකරයට චේදංක දෙසිය අනු අද එතන දිකිෙන් නොදන්නා ලදද දැනගන්නට ඕනෑ කියන පුද්ගලයාගේ තියෙන ඉන්ද්‍රීිය කියන අදහසි නොදන්නා දෙයක්මතක් ආරමාර්ගේ දැනගත්ते නෑන එතකට ඒසිට ඇතිබන්නේ නොදන්න දෙයක් දැනගන් ඕෝන කියන අදහසින් ඇතිවිවෙච්ච ඉන්ද්‍රිය ඊළඟට අंदද්‍රී ඇති වුණාබතැන් වලද කිය නිතු සියක दिීම එතනදී කලින් දැන ගත්ත ද නැවත දන ගතා කියන අදහසනද පස මෙතනති පය පනයේදී අनතාවිද්‍රිය දත යුත්ත දැන අවසංකල තැනත්තාගේ ඉන්ද්‍රිය දත यුත්ත දැන අවසංखල තැනත්තාගේ ඉන්ද්‍රිය्यතාද්‍රමොනන යත්ච දැන සත්‍ය ාන තඥාන කතඥාන කිය තිරිවටන් දවාදසාකාරෙන් තමයි දැනග එසේ දැනග දැ දැනගෙන ඉවරයි කිය දැනගත් අන්නේක අ්‍යතාවින්ද්‍රිය ඒ අපිට මේ හහිට දක්වන්නට පුළුවන්ස්ෝවන් මාර්ේ අන nyaතසාමේ පන්ද්‍රිය wans so, sakegami Mar agami Pals tanagami Mar tanagami Palestit tanah Ariariahat Margaidi anjinriasanhat Palsdinyata Windria Samamismin taannya සාමීතන්ද්‍රිය අපක අසක බේදයක් බෙදුවොත් මුලුසි පලමෙන සිත් හතම අයිති වෙනසේක භූමියට අවසාන්සිත අයිති වෙනවා අසේක භූමයට අසසායික්ෂ ගත්ත දේ දැනගෙන වරයි අසයික්ෂ භූමිය ඒකට අදහත් යිීතිවෙෙන අරිහක් පල සිත ඒ සේකා සේක වශයෙන් බෙදල පෙන්ුවොත් හෙමන දැන් අපි මේ වෙන කොට කතා කරලා ඉවරයි ලෝකෝත්තර විපාකසිත් සියල්ල හරිද ඒ අපි කතා කරලා ඉවරයි ඟට පිට කතා කරන්නට තියෙන්නේ අුසල විපාක ඒක අදට බර වැඩිය ඇති ඇැවයි ඒක අමාරුුණ නැහැ එකතික ඔගුල් එහමනන් ඊ ලඟ දවස්සේ බලාගෙන න්නො ිලංදවසට ක්‍රියාසිත් කතා කරන්නට තියන්නේ. අප අකුසල විපාක කතා කරලා ට පස් ක්‍රාසිත් කතා කරමු. අකුසල විපාකයෝ අපපුහාහම එකර දෙපස් විඤ්ඥාන විදිහට මනෝධාතු සිත් විට අකුසල විපාකමනෝ විඤ්‍යාන ධාතු විතිහයට වගේ හොම සරලව කතා කරන්නම ඉ මහාගැඹුරු ගුත්න. එක නිසා එක කිය වගෙනෙන් අපි ලබන සතිය ඒතිික විස්තර කරමු. දැනට මෙති කතා කරපු. ලෝකෝත් කර විාක සිටිකමන්තිමටිකන ටික් වේගා මුද අමුතුුවෙන් ස්ත කර දෙයකුක් නැහැ අර කලින් ස්තර කරපු ටිකම නැවත නැවත යෙදෙමින් එ අය ක්‍රමටික ඉදිරියට ගැලපුවා පමණයි එමිසක් අමුතුුවෙන් අපිට ඉගෙන ග්ඩ අමුතු දෙයක් නැහැ එතන ඔයගොලු නිවී හැනහිල්ලේ ඒ කියවල බලන්න චේදය මොකක් ඉස්මතු කිරීම සඳහාද ලියලතියන්නේ න මෝක්ෂමකයද මොන ප්‍රතිපදාවද මොන අයක්‍රමයද ඔය තුන තමයියන්නේ. නයක්‍රම පහයි හරි ඒ පයින් විමෝක්ෂම තුනය තුනක් උළුප්පා දක්වන තැනද ඒ ඒත් චේදවෙන් කරගෙන ධ්‍යාන නමය පිළිවෙලට දක්ව ගන ඒවිදිශනන්නේ එක ඉස්සල්ල පළමිනි ධ්‍යානයෙන් දක්මගෙන විද න්තිමිලාව හිතුරු ධ්‍යාන කටට කියලා පෙන්න්නලලා ධ්‍යාන නමේ සම්බූර්ණ කරන ති පදාව කතා කරත්ද සරල එක ප්‍රතිපදාවක් පෙන්නලා අවසානයේදී ඉතුරු ප්‍රතිපදා තුුණ පෙන්න්න එතකොට විමෝක්ෂමකේ කතා කරදි ඒ තැනති ඒ විමෝක්ෂමකේ කතා කරගෙන නවා හම නයාාවේ ඒ විදිහට මේක නැවත වතාවත් ඔගුල්ල මේ ජේදටික කියවල බලන්න අවශ්‍ය තැන්වල හරියට ඉදිරිගාගන්න එතකොට මේ සංශිපතය ඔගොල්ලන්ට හහිතාගන්නට පුළුව கொயா அே சேது பிவெலி அங்கக்கறலாம்ம யட்டட்டேயாக கொ அங்கறல க்கே தன குகமது ஆவைக்கேல உண்டு லலியான புலுவ சேதாங்கயா ஆத்தன තිன்னே மன்னமே நைம யட்டத்தே மன்னமேந்தமித்த மன்னமே குசலேயா இன குசலே விஸ்த்தரக்கண கொடமோன நைக்ரமதாவி ஏட குசலயேட பச வி பாக்க இ பசித்த பலசித்தே குடிதிரி பக்கல உன நைக்மேந்து කිය පුුවना रण पतमको पटग कोंदचे प हा पटं एक शुद्धि का पटि पदाාව पि प पට सापेक्षව कुसलेट सापेक्षව चें पां ना में म शुद्धि पटि प तो तना कलेट දतीनමද पिපव दुि दा विजञन කිය විत रहा है එතකොට ඒකේ විපාකය කොහොම දෙන්නේ දුකා පටිපදාදන්දවි්ඥන් සු්ඥතන් කියලා හරි ඊඟට පන්සිේ හතේති දෙන්නු අනිමිත්තාං කියලා පන්සි අටේද දෙන්නේ අපපන හිතාන් කියලා ඒවිදිහට ඒඒ චේ දංක යට තිද අරවිදියට පුරෝගනාව නම් මේ ගැන ඉතා පැහැදිලි අවබෝධයක් ඔයගුල්ලන්ටයනවා ධම්ම සංගනය කොයි තරන් ලස්සනට කොයි තරම් පැහැදිලිව මේ නය ක්‍රමය විකාශය කරලා තියෙනවද කියන එක ඉතින් ඉදරවද හටියට කරන්නට මට පුුවන් වේ ඒ ඔර විස්තර කල යුතු විශේෂ තැන්ක් විස්තර කරමින් නායක්‍රමය ළුප පාදක්වීම පමණයි එම අහද දවසේ පාඩම අපික් මෙතනින් සමාපත කරනවා බන සති අපි අකුසලවිපාක ටික සමග ක්‍රියාසිත්තික කතා කරලා ඉවර වෙනවා ඊට පස්සේ අපිට මංහිතන්නේ ාදකාඩේ අවසානයි ඉළඟට අපිට රූපකාඩත යන්නට පුඩුවන් ඇැරනි එනිසා අබනි සටේදී අකුසල්ල විපාක ටිකත් කිය වගෙන එන්න අපකත් අක්ගාල කර කරලා ක්‍රියාසිද්ිකත් අවසන් කරලා චිත්තොත් පාදකාන්ඩී අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා හොඳ එහෙම නං හමනං අද දවසේ පාඩ මම මෙතනින් අවසං කරන්නන් මෙතෙක්වෙේලාය දෙකට වැඩ තිස්සේ අපි අබිධර්මකාරුණු කතාකිරීම තුළ මේ රැස් කරගත්තු සියලුම උසල් සම්භාරය මේ සාාසනය ආරක්සා කරන්න සියලු දෙවියන්ටත් ධර්මය රැකදුු හා සංගරත්නයටත් පට්ටන දන්න සභා වෙ සියලු සාමීන් වහන්සේලාටත් ඊළඟට පුද්දුවේ ඔබා පැහැම වෙනුවෙන් මිය පරලෝගය සියරුම ඥාතීන් ගුරුවර දෙම ඔපියන්ටත් පුදුවේ සරු සත්වයන්ටත් ඔබා පැහැම දෙෙනටමත් අමා මහ නිවංසූ පිණිස්සම මේ කුසලෙස් තක්තිියය උපන ස්ශ්‍රීවීවාහිතුවසනවිවා පර්තනාකකන් සාදුසාසර් නස